අයිබෝන් දූපතේ අපි කණ්ඩායම හැමදාම වගේ ඔබට සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික දැනුම රැගෙනීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කරනවා ලාංකේය සමාජ සරසවිය ලෙස ඔබ අපව හඳුනාගෙන තියෙනවා අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී මාතෘකාව ඒ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අද දවසේ අපි මේ රටේ වැදගත් බුද්ධ දායාදයක් වෙත අපේ කණ්ඩායම පැමිණියා ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආයුබෝවන් සර් ආයුබෝවන් ඇත්තරම අපිට ඔබතුමාගේ මේ අද දවසේ මේ ලබා දෙන දැනුම සම්බන්ධව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න වෙනවා මොකද හේතුව රටේ දරුවන්ට සිංහලෙන් දැනුම ලබා ගැනීමේ ලොකු දුෂ්කරතාවයක් තිබුණා අපි ඔන්ලයින් ඉගැන්වීම් පද්ධතිය සිදු කරනකොට ආපු ගැටලුව ගුරුවරු විදිහට අපිට හා තෘතික අධ්‍යාපනයේ නියලි සිටන දරුවන්ටත් ඒ වගේම විශ්වවිද්‍යාලයේ යන්න අවකාශය නොලැබුණු ප්‍රජාවටත් තිබුණු ලොකු අඩුපාඩුවක් ඉතින් ඔබතුමාට අපි කතා කළාම ඔබතුමා අපිට කාල වේලාව ලබා දුන්න ඇත්තටම ගොඩක්ම ස්තුතියි ඒ සම්බන්ධව ආරම්භයේදී මහාචාර්යතුමනි අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ ඉතිහාසය කියලා විෂයක් තියෙනවා පුරාවිද්‍යාව කියලා විෂයක් තියෙනවා සාමාන්‍ය සමාජය තුළ මේ විෂයන් දෙකම එකම අර්ථයෙන්ුත් යොදා ගන්න අතර එකක ඒවා අනිත් එකෙන් තහවුරු කිරීමට උත්සාහ දරනවා ඇත්තටම සර් ඉතිහාසය කියන්නේ මොකද්ද හරියට මේ විෂය පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද ඔව් සමීර පුරාවිද්‍යාවත් ඉතිහාසයත් කියලා කියන්නේ පැහැදිලිවම විෂයන් දෙකක් හැබැයි පුරාවිද්‍යාවට ඉතිහාසයෙන් තොරව ගමනක් යන්නත් බෑ ඉතිහාසයට පුරාවිද්‍යාවෙන් තොරව ගමනක් යන්නත් බෑ මේ දෙක හරියට දැන් කිසියම් රටක් දේහය හැටියට ගත්තොත් එහෙම ඒ දේහයේ දෑත වගේ වම් අතයි දකුණු අතයි කිව්වට කමන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ දෙක විෂයන් දෙකක් ඇත්ත වශයෙන්ම මෙය එකිනෙකට බද්ධ වෙච්ච විෂයන් දෙකක් හැටියට හඳුන්වන්න පුළුවන් දැන් අපි මේ ඉතිහාසය කියන විෂය පිළිබඳව මුලින් කතා කළොත් ඒකේ තියෙන අනන්‍යතාවය ඒකේ තියෙන වෙනස ගැන කතා කළොත් එහෙම දැන් අපි දන්නවා ඉතිහාස කියන වචනය හැදිලා තියෙන්නේ පාලි ඉති කියන පදයත් ආහ කියන පදයත් කියන මේ පද දෙක එකතු වෙලා තමයි ඉතිහාස කියලා හැදිලා තියෙන්නේ. ඉතින් පාලියෙන් ඉති කියලා කියනවා පුරා කියලා කියනවා පෙර කියලා කියනවා. ඊගාවට ආහ කියලා කියනවා සිදුවිය. එතකොට පෙර සිදුවිය නැත්නම් මෙසේ සිදුවිය ඉති මෙසේ ආහ සිදුවිය මෙසේ සිදුවිය කියන අර්ථය තමයි ඇත්තටම මේ ඉතිහාස කියන එකේ මේ අර්ථය අපි විග්‍රහ කරලා බැලුවොත් එහෙම. ඉතින් අපේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම අධ්‍යයනය කරනකොට අපිට පේනවා ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම රටක විශේෂයෙන් සාහිත්‍ය මූලාශ්‍ර පාවිච්චි කරනවා. ඊට අමතරව අපි ජනශ්‍රුති පාවිච්චි කරනවා. ඔය ජනකතා ආදියත් අපි පාවිච්චි කරනවා. දැන් සාහිත්‍ය කෘති කියලා කිව්වහම සාහිත්‍ය මූලාශ්‍ර. දැන් ඔබ දන්නවා ලෝකයේ විවිධ රටවල තියෙනවා ඒ රටවල ඉතිහාසය අඩු වැඩි වශයෙන් ලියපු ග්‍රන්ථ තියෙනවා. දැන් ලංකාව සම්බන්ධයෙන් ගත්තාම සියලු දෙනාම දන්නවා අපිට දීර්ඝ ඉතිහාසයක් වාර්තා කරපු ග්‍රන්ථ කීපයක් තියෙනවා. පළවෙනිම මේ කියන්නේ මුල් තැන දාලා ගන්න පුළුවන් කෘතිය තමයි අපේ මහාවංශය. ඊට මහාවංශය තවමත් ලියනවා මේ මොහොතෙත් මහාවංශය ලියනවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිට ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට තව විදිහකට කිව්වොත් මේ ක්‍රිස්තු පූර්ව 6 කියලා කිව්වට දැන් අපි අද ඉඳලා කතා කරනකොට සමාලට මේක දැනෙන්නේ නැහැ කෙනෙකුට. අදින් අවුරුදු 2500කට 2600කට විතර එහා ඉතිහාසය දිගටම අඛණ්ඩව මේ මොහොත දක්වා අද දක්වාම ලියාගෙන එන කෘතිය තමයි මහාවංශය කියලා කියන්නේ. ඊට අමතරව ඔබ දන්නවා දීපවංශය කියලා අපේ තියෙනවා ඉතිහාසයේ ලියවුණු ග්‍රන්ථයක්.
දීපවංශයේ අත් වශයෙන්ම ඒත් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිට මහසෙන් සමය දක්වා ලියලා තියෙන කෘතියක්. ඊට අමතරව ඔබ දන්නවා පූජාවලිය කියලා අපේ තියෙනවා ග්‍රන්ථයක් එහි ඉතිහාස කොටසක් තියෙනවා. ඊට අමතරව අපේ සමන්ත පාසාදිකාව ආදී ග්‍රන්ථ ගණනාවක් අපිට තියෙනවා. ඊට අමතරව දැන් විදේශීය මේ අය විසින් තියපු දැන් අපි පාහියන් හාමුදුරුවන්ග දේශාටන වාර්තාව ඊළඟට හියන්සියන් ස්වාමීන් වහන්සේ ලංකාවට නොආවත් උන්වහන්සේ ඉන්දියාවේ සිට ලංකාව පිළිබඳව තියපු වාර්තා ආදී තියෙනවා. එතකොට මෙන්න මේවා පිළිබඳව කරන අධ්‍යයනයන් ඒවා පාදක කොටගෙන කරන අධ්‍යයනයන් තමයි ඉතිහාසයේදී වඩා වැදගත් වෙන්නේ සහ පාදක වෙන්නේ. ඊට අමතරව මේ දැන් ඒ මහාවංශය වගේ ග්‍රන්ථයක් ගත්තාමත් ඒවායේ මේ හැම පරිච්ඡේදයකම අග කියලා තියෙන්නෙත් හුදී ජන පහන් සංවේගයේ සඳහා කරන ලද 28 වෙනි පරිච්ඡේදේ නැත්නම් මේ 19 වෙනි මහින්ද මේ ශ්‍රීමා බෝධි ආගමනය ගැන මේ ලියවුණු පරිච්ඡේදේ නිමයි කියලා තමයි එහෙම ලියන්නේ. එතකොට හුදී පහන් සංවේගයේ සඳහා කියලා කිව්වහම මේ ජනතාවගේ ප්‍රසාදය ඇති කිරීම අරමුණු කොටගෙන තමයි මේ ග්‍රන්ථ ලියවුනේ. එතකොට ඉතිහාසයනොත් ඔය ඒ ප්‍රසාදයත් සංවර්ධනය වීමක් අත් වශයෙන්ම අපේක්ෂා කරනවා. ඊට අමතරව දැන් මේ ජන කතා ජනශ්‍රුති ආදියත් ඉතිහාසයේ අධ්‍යයනයේදී පාවිච්චි කරනවා. ඉතින් මේවා හැබැයි සමහර ඒවා සත්‍ය වෙන්න පුළුවන් සමහර ඒවා සත්‍ය නොවෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම ඔය ජනශ්‍රුති ජන කතා සහ ඔය සාමාන්‍යයෙන් මිනිස්සු එදිනදා කියන කතා පිළිබඳව මේ තියෙන උදාහරණ කිව්වොත් එහෙම දැන් ඔබ දන්නවා හුඟක් ඔය විහාරස්ථාන වලට ගිහාම කියන එකක් තමයි මේ ස්වාමින් වහන්සේලා ජනතාවත් ඒ ආරාම හුඟක් ඒවා කියන්නේ ලෙන් විහාර තියෙන ඒවා හුඟක් වෙලාවට කියනවා වලගම්බා රජුරෝ මේ ලෙන් විහාරය හැදුවයි කියලා. ඉතින් නමුත් අත්ත වශයෙන්ම ඒ අර ඒක කට කතාවක් මිසක් ඒවා සනාථ කරන්න පුළුවන් සාධක හමු වෙනවා අඩුයි. ඉතින් පුරාවිද්‍යාත්මක වශයෙන් යම් අධ්‍යයනයක් කරලා තමයි ඒක අත්ත වශයෙන්ම දැන් ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේනේ වලගම්බා රජුරෝ ඉන්නේ. ඒ සමයට යන ඒ කාලයට යන පුරාවස්තු තියෙනවද කියන එක තීරණය කරන්න ඕන පුරාවිද්‍යාත්මක කැණීමකින්. ඊළඟට තවත් මම උදාහරණයක් කිව්වොත් දැන් ඔබ දන්නවා අනුරාධපුරයේ තියෙනවා ඔය අනුරාධපුර ඒ කියන්නේ ශ්‍රීමා බෝධියට දකුණු පැත්තෙන් තියෙන පැරණි ආරාම සංකීර්ණයක්. දැන් ඒ ආරාම සංකීර්ණය කාලයක් මිනිස්සු අතරේ මේ ප්‍රවාදයක් තිබුණා එලාර රජුරුවන්ගේ සොහොන කියලා. එලාර සොහොන කියලා ප්‍රවාදයක් තිබුණා. ඉතින් මේ ප්‍රවාදය කාලයක් කොහොම තියෙද්දී මේ ඔය HCB බෙල් වගේ අයත් එතන කැණීම් කළා ඇත්ත වශයෙන්ම. නමුත් ඔවුන්ට සම්පූර්ණ වශයෙන් එහි කැණීම් කළා අවසන් කරගන්න බැරි වුණා. නමුත් පර්ණවිතාන මහත්මයා මේ ඔය 40 50 දශකයන් අතරදී ඒ මේ ආරාම සංකීර්ණය කැණීම් කළා. කැණීම් කළාම එතුමාට පැහැදිලි වුණා ශිලාලේඛන සාධකත් ඒ වගේම විශේෂයෙන් ඒ දාගැබ මේ ඔය අපි දක්ෂින තූපේ කියලා අද අපි හිතෙන්ට කියන්නේ ඒ දක්ෂින තූපේ කියන එක පර්ණවිතාන මහත්මයා ශිලාලේඛන වලින් තමයි තහවුරු කරගත්තේ. එතන විද්‍යාත්මක කාල නිර්ණය කළාම එතන තිබිලා හමු වෙච්ච දාගබේ මැද තිබිලා හමු වුණ අලු මේ ස්තරයක් හමු වුණා. ඊට අමතරව ඇටකටු හමු වුණා. දැන් ඒවා විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කළාට පස්සේ මේ තහවුරු කළා පර්ණවිතාන මහත්මයා මේවා මේ දුටුගැමුණු රජුරුවන්ගේ භෂ්මාවශේෂ විය හැකියි කියලා. ඊට පස්සේ දැන් ඒ විද්‍යාත්මක කාල නිර්ණයන් සහ වෙනත් ශිලාලේඛන සාධක මේ වංශකතා සාධක අනුව. එතකොට එතුමා පැහැදිලිව කිව්වා මෙතන එලාර සොහොන නෙමෙයි සත්‍ය වශයෙන්ම මෙතන දුටුගැමුණු රජතුමා අභාවයට පත් වුණාට පස්සේ එතුමාගේ දේහය දවපු පුලිල මළුව කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ පැරණි වංශකතාවල. ඒ පුලිල මළුව මෙතන තියෙන්නේ කියන එක එතුමා තහවුරු කළා. ඉතින් අර අපිට මම මේ කියන්න උත්සාහ කළේ අපේ අර තියෙන ජනප්‍රවාද අත වශයෙන්ම මේ සත්‍යම කියලා අපිට කියන්න බෑ. සාර්ථක නැහැ. සත්‍ය නැහැ. ඉතින් ඒවා අපිට මේ නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ අත වශයෙන්ම මේ පුරාවිද්‍යාත්මක සාධක මේ ආශ්‍රයෙන්. ඉතින් එහෙම බැලුවාම ඉතිහාසය කියලා කියන්නේ අත්ත වශයෙන්ම පෙර සිදු වුණු දේවල්
විශේෂයෙන් ප්‍රමුඛ කොට වංශ කතා සාධක ජනප්‍රවාද කතා ආදී පාදනම් කොටගෙන කරන ලබන අධ්‍යයනයක් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් එතකොට සර් අපි දැන් පුරාවිද්‍යාව කියලා විෂයක් ස්වාධීන විෂයක් තියෙනවනේ. දැන් එතකොට සාමාන්‍ය ගෙනෙකුට කොහොමද දැන් ඉතිහාසයෙන් අපි දන්නවා තියෙන්නේ ඒ කියන්නේ අතරම ගොඩක් සාහිත්‍ය මූලාශ්‍රත් පදනම් කරගෙන කොටගෙන ශේෂ්ත්‍රය. මේ දෙක අතර වෙනස හොයාගන්නේ කොහොමද? ඒ වගේම ඉතිහාස විෂය ආරම්භ වෙන්නේ කොයි හරියෙන්ද? පුරාවිද්‍යාව ආරම්භ වෙන්නේ කොයි හරියෙන්ද? ඔව්. ඔව් දැන් ඉතිහාසය විෂය නම් ඇත්තටම දැන් අර පෙර කියපු එකටම සම්බන්ධ කළොත් ඉතිහාසයේ ලෝකයේ රටවල් වල විවිධයි. එක එක රටවල් වල විවිධ මේ කාලවකවානු වල තමයි ඉතිහාසය ලියන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ අර ලේඛනගත සාක්ෂි තියෙන කාලවකවානුව තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. දැන් ලංකාවේ නම් අපේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ. අදින් අවුරුදු බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට. එතකොට වෙනත් රටවල ඒක වෙනස් වෙන්න පුළුවන් හැබැයි. ඉතින් ලංකාවේ ගත්තාම අදින් අවුරුදු 2500කට එහාදී පැහැදිලිව ඉතිහාසය ආරම්භ වෙනවා. දැන් ඒකම ඔබතුමා අහපු ප්‍රශ්නේ අනිත් කොටස තමයි පුරාවිද්‍යාව කොහොමද ආරම්භ වෙන්නේ කියන කාරණාව. දැන් ඒ පිළිබඳව අපි ලෝක අවධානය ගත්තාම දැන් අපි දන්නවා පුරාවිද්‍යාව කියලා කියන්නේ අර ඒකෙත් අර වචනය අපි බැලුවොත් එහෙම පුරාවිද්‍යා කියලා ගත්තාම පුරා කියලා කියන්නේ පෙර තිබූ නැත්නම් పూర్ව තත්වයන් පිළිබඳව කරන අධ්‍යයනය තමයි පුරාවිද්‍යාව කියලා කියන්නේ. දැන් අපි මේක මේ අපි දන්නවනේ ඉංග්‍රීසි වචනයක් තියෙනවනේ ආකියොලොජි කියලා කියනවනේ අපි පුරාවිද්‍යාව හඳුන්වන්න පාවිච්චි කරන වචනය. දැන් මේක ග්‍රීක මේ වචනයකින් තමයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ආකියෝස් කියලා කියනවා පුරාණ කියන අදහස දෙන්න ග්‍රීක භාෂාවෙන් ආකියෝස්. ඊගාවට මේ ලොගෝස් කියලා කියනවා හැදෑරීම අධ්‍යයනය කියන අදහස. එතකොට අතීතය අධ්‍යයනය කිරීම නැත්නම් අතීතය විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම කියන අර්ථය තමයි මේ ආකියොලොජි කියන ඉංග්‍රීසි වචනයේ තේරුම තියෙන්නේ. ඒ කියන්නේ පුරාණ තත්ත්වයන් පිළිබඳව විද්‍යාත්මකව කරන අධ්‍යයනය. දැන් මේ විෂය අපි ලංකාව පැත්තකින් තියලා ලෝකය පිළිබඳව බැලුවොත් එහෙම අතීතයට මිනිස්සු දිගින් දිගටම ඇලුම් කළා. ඇත්තටම ඒ මානව සමාජයේ ආරම්භයත් එක්කම වගේ අතීතයට මිනිස්සු ඇලුම් කළා. අතීතකාමී මිනිස්සු. ඒකට හොයන්න ආසයි, තියෙන දේවල් වලට ආසයි. ආසයි. ඔව්, අතීතකාමී මිනිස්සු ස්වභාවයෙන්ම. ඒ නිසා තමයි අර ප්‍රාග්මානවේනු තමුන්ගේ හිතවතා මිය ගියාම තමුන්ගේ අම්මා තාත්තා හෝ තමුන්ගේ දරුවෙක් හෝ මිය පරලෝ ගියාම ප්‍රාග්ඓතිහාසික මානවයින් ඒ මියගිය පුජ්‍යලයාගේ දේහය මේ කැලේ ගිහින් දාලා මස් ටික දිය වුණාට පස්සේ ඇටකටු ටික අරගෙන ඇවිල්ලා භාජනයක දාලා සමහරලාට වර්ණ ගන්නවලා ඒක ඒගොල්ලෝ හිටියේ ලෙනේ තැම්පත් කළා. ඊළඟට ඒකම ඒගොල්ලෝ පාවිච්චි කරපු අවි ආයුධ තැම්පත් කළා. ඒගොල්ලෝ පාවිච්චි කරපු ගල් ආයුධ සහ ආභරණ තිබුණා නම් ඒවා තැම්පත් කළා. අර ඒ පුජ්‍යලයට සහ අතීතයට දක්වපු දැන් තමුන්ගේ අම්මා තාත්තා කියලා කියන අතීතය නියෝජනය කරන්න හිටිය පුජ්‍යල චරිතය ඔවුන් දැඩිව ආදරය කරපු කෙනා. ඉතින් ඒ නිසා එබඳු තත්ත්වයක් මිනිහගේ ස්වභාවයෙන්ම තිබුණා. දැන් මේක විද්‍යාවක් හැටියට පුරාවිද්‍යාවත් වශයෙන්ම දියුණු වෙන්න පටන් ගත්තේ 15 වෙනි 16 වෙනි සියවසේදී වගේ ලෝකේ ලොකු වෙනස්කමක් මේ ඇති වෙන්න පටන් ගන්නවා නවීන විද්‍යාවේ ආරම්භයත් එක්ක. දැන් ඔය විශේෂයෙන් ඔය මධ්‍යදරණී මේ භූමි කලාපයේ තුල මේ පුරාවිද්‍යාව පිළිබඳව මිනිස්සුන්ගේ ලොකු මේ ඇල්මක් ආකල්පයක් ඇති වෙනවා මේ 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 අලුත් මේ විද්‍යාත්මක මේ සංවර්ධනයත් එක්ක. දැන් අපි මේ ඒ විද්‍යාත්මක සංවර්ධනය ඇති වෙච්ච කාලවකවානුවට ඇත්ත වශයෙන්ම කියන්නේ පුනරුද සමය කියලා කියනවා අපි. පුනරුදය 15 වෙනි 16 වෙනි සියවසෙන් පස්සේ 15 16 වගේ සියවස් වල පුනරුද සමය.
දැන් මේ කාලේ ලෝකයේ දේශපාලනය ගත්තාමත් වෙනස්කමක් ඇති වෙනවා ඊගාවට ආර්ථිකයේත් වෙනස්කමක් ඇති වෙනවා ආගමික සංකල්ප ගත්තත් මේ පුනරුද සමයේදී වෙනස්කමක් ඇති වෙනවා දැන් මේ පුනරුද සමයේදී විශේෂයෙන්ම ওই මැද මේ දරණී භූමි කලාපයේ තුල මේ මේ විශේෂයෙන් කේන් මේ ඉතාලියේ තමයි කේන්ද්‍රගත වෙන්නේ මෙතෙන්දී එතෙන්දී මේ අර අලුත් මේ සංවර්ධන කටයුතු කරගෙන යනකොට මිනිස්සුන්ට පැරණි දේවල් බොහොමයක් හමු වෙන්න පටන් ගන්නවා අර නව ඉදිකිරීම් වලදී පැරණි මානවයා විසින් කරන ලද ඉදිකිරීම් සහ නිර්මාණ කලාකෘති එතකොට මේ මිනිස්සු ඒ වෙලාවේදී මේ පැරණි කලාකෘති විශේෂයෙන්ම චංචල වස්තු සංස්කෘතික වස්තු අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ මේ ගෙවල් වල තැන්පත් කරගන්න උත්සාහයක් ගත්තා අර අර පැරණි කෘති වල තියෙන ආදරේ නිසා ඒගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා තියාගත් සමාලාවට ඉතින් අර පරම්පරා කීපයකට එහා පාවිච්චි කරලා ඇඳපුටු මේස වෙන්නත් පුළුවන් ඊටත් එහා පරම්පරා ගානකට එහා ගිය ඔය මේ මේ පිළිම වර්ග විවිධ පිළිම දේව වෙන්න පුළුවන් මානව ආදී ආදී මේ කෘති ඒවා ගෙනහිල්ලා ඒගොල්ලෝ මේ එක එකාතකින් අර තමුන්ගේ මේ උදාරත්වය මේ මේ ප්‍රෞඩත්වය පෙන්වීම සඳහා මේ මේ කෘති ගොඩක් ඒගොල්ලෝ එකතු කරගත්තා සමහර වෙලාවට මුදලට ඒගොල්ලෝ ගත්තා අරගෙන ධනවාදයට වර්ධනය වෙනවනේ කාලේ වර්ධනය වෙන කාලවකවානුවක් මේ ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් මේ විවිධ නිර්මාණ රත්තරන් වෙන්න පුළුවන් රිදී වෙන්න පුළුවන් ශිලාමය වෙන්න පුළුවන් ඒවා එකතු කරගත්තා දැන් මේ 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 එකතු කරලා මෙහෙම මේ ඒගොල්ලෝ ගොඩ ගැසීම තුලින් අර මේ පුරා සක්ත වේදීන් කියලා මේ කණ්ඩායමක් බිහි වෙන්න පටන් ගත්තා මේ ඇන්ටික්වේරියන්ස්ලා කියලා අපි කියනවා ඒගොල්ලන්ට පුරා සක්ත වේදීන් ඒගොල්ලෝ මේ පුරා වස්තු වලට ආසක්ත වෙච්ච මේ පුරා වස්තු කෙරෙහි උන්මාදයක් මේ ඇති කරගත්ත මේ කණ්ඩායමක් හැබැයි මේගොල්ලෝ මේ දුප්පත් අය නෙමෙයි අර ධනය තියන අය. එතකොට මේ 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 ඇන්ටික් වේරියන්ස්ලා නැත්තම් මේ පුරා සක්තවේදීන් මේ විදිහට පුරාවස්තු මේ එකතු කරලා ඒගොල්ලෝ ගෙවල් වල මේ ප්‍රදර්ශනය කරමින් හෝ නැත්තම් ගබඩා වල මේ තබා ගනිමින් මෙහෙම කාලයක් ගත වුණා. මෙහෙම ගත වෙනකොට අත වශයෙන්ම ඒ සමහර අය එතකොට ඔය දැන් පිරමීඩ වගේ දේවල් ඊජිප්තුවේ තියෙන ඒවත් හරලා ඒවයි තියෙන වස්තුත් මේ මේ අයට මේ විකුණුවා. ඉතින් ඒ නිසා පුරා වස්තු වලට ලොකු හානියක් අර මානව කෘති වලට ලොකු හානියක් මිනිහා පිළිබඳව මේ අධ්‍යයනය කරන්න තියෙන මේ පුරා කෘති වලට ලොකු හානියක් සිද්ධ වෙන්න පටන් ගත්තා. මෙහෙම තියෙනකොට ඔය 1817 දී විතර වගේ මේ ජෝන් මේ වින්කල්මන් කියලා වින්කල්මන් කියලා එක්කෙනෙක් ජෝන් ජෝකිම් විල්කන්මාන් කියලා යාට කියනවා 1817 දී විතර වගේ තමයි හිටියේ දැන් මේ මහුත් ඇත්තටම මේ මේ පුරාවස්තු වලට ආදරය කරපු කෙනෙක් යා දැන් ඔහු දකිනවා පළවෙනි වතාවට මේ පුරාවස්තු කියලා කියන්නේ මිනිහා පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන හොඳම මේ මේ කෘති විශේෂයක් මේවා ඒ නිසා මේවා ආවට ගියාට මේ තැන් තැන් වලින් අරගෙන මේවා විතන් කරන්න එපා. අර ඒ ඒ ඒ මේ පුරාවස්තුව තියෙන පරිසරයත් එක්ක පැරණි මානවයා පිළිබඳව ලොකු කතන්දරයක් කියවෙනවා. ඒ නිසා මේ පුරාවස්තු මේ විදිහට මේ එක්කව් කිරීම නවත්වලා මේවා ඒ ඒ තියෙන තැන් වලම ඒ තියෙන තැනම මේක තියන්න තියලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න. කියන අදහසක් ඉදිරිපත් කළා ඔය මේ මේ විල්කන්මන්. එතකොට ඔහු තමයි අත වශයෙන්ම ඔය නවීන පුරාවිද්‍යාවේ පියා හැටියට මේ දැනට සලකන්නේ. ඉතින් ඒක ඉතාමත් ප්‍රාථමික මේ තත්ත්වයක්. නමුත් මේ ඔහු ඒ පිළිබඳව මේ පොත් කීපයකට ලිව්වා ජන සමාජයත් ලොකු දැනුවත් කිරීමක් කළා. ඔහු කිව්වේ මේ මේ පුරාවස්තු තුලින් අපිට ලොකු අධ්‍යයනයක් අතීත මානවයා පිළිබඳව කරන්න පුළුවන් කියන එක. දැන් අපිට මේක පේනවා ඊට පස්සේ ඊට සමගාමීව අත වශයෙන්ම ලෝකේ බොහෝ දෙනෙක් ලෝකේ රටවල් වල බටහිර ඊගාවට පෙරදිග රටවල් වල වුණා මේ 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 වින්කල් මාන්ගේ අදහස පිළිබඳව නැඹුරු වුණා නැඹුරු වෙලා දැන් ඔය ග්‍රැහම් ක්ලාක් වැනි මේ පුරාවිද්‍යාඥයින් කිව්වා මේ පුරාකෘති ප්‍රයෝගී කොටගෙන අපිට මානවයාගේ අතීතය
මේ සංවිධානාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කරනවා. මේ ඊට අමතරව දැන් ස්ටුවර්ට් පිගොට් වගේ අය ගත්තාම දැන් ඔවුන් මේ පුරාවිද්‍යාව පිළිබඳව අර්ථකථනය කරලා තියෙන්නේ අතීතයේ සිට වර්තමානයේ දක්වා මානව සමාජයේ යට ගියාව අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව මගින් කරන්න පුළුවන්. එතකොට ජනතාවට තමන් පිළිබඳව දැනගන්න නම් තමුන්ගේ ඉතිහාසය පිළිබඳව මැන දැන ගැනීමට මුදම මේ කෝදුව තමයි පුරාවිද්‍යාව කියන අදහස ඔවුන් ඉදිරිපත් කළා. ඊළඟට ඔය මේ ග්ලීන් ඩැනියල් කියන මේ පුජ්‍යලයා මේ කියනවා මේ භෞතික මූලාශ්‍ර ඇතුරින් මේ මිනිසාගේ ඉතිහාසය සොයා යාම පුරාවිද්‍යාවයි කියලා. එතකොට මේ පුරාවිද්‍යාව කියලා කියන්නේ මේ මේ සමස්තය ගත්තහම 15 වෙනි 16 වෙනි සියවසේදී වගේ සංවර්ධනයට පත්තුණු විශේෂයෙන් භෞතික මූලාශ්‍ර පාදක කොටගෙන අධ්‍යයනය කරනු ලබන විද්‍යාව තමයි පුරාවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් පුරාවිද්‍යාව ඇත්ත වශයෙන්ම මේ තනි විෂයක් නෙමෙයි. පුරාවිද්‍යාව කියන එක මේ මේක විද්‍යාත්මක විෂයක්. තවත් මේ මේ විෂයන් ගණනාවක මේ ගොනුවක් පුරාවිද්‍යාව කියලා කියන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් දැන් අපි මේ කැණීම් කරනකොට භූමිය තමයි පොළොව අපි කැණීම් කරන්නේ. පොළොව කැණීම් කරනකොට පස පිළිබඳව මේ පුරාවිද්‍යාඥයෙකුට සමහර ඒ කියන්නේ පසේ තියෙන වෙනස්කම් ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එතකොට අර මේ පස් පිළිබඳව දැනුම තියෙන මේ භූවිද්‍යාඥයෙගේ සහාය ලබා ගන්න වෙනවා එතෙන්දී. ඊළඟට අපි කියමු තව ටිකක් කැණීම් කරගෙන යනකොට අපිට ඇටසැකිල්ලක් හමු වෙනවා. එතකොට ඒ ඇටසැකිල්ලක් කියන එක පුරාවිද්‍යාඥයා දන්නවා. නමුත් පුරාවිද්‍යාඥයා හරියටම මේ දන්නේ නැහැ ඒ ඒ ඒ ඇටසැකිල්ල අයිති මිනිහා මේ අදින් අවුරුදු කීයකට එහාද මිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක කරන්න පුළුවන් වෙන්නේ රසායන විද්‍යාඥයෙකුට විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔය කාබන් පරීක්ෂණ කාබන් 14 වගේ මේ දින නිර්ණ ක්‍රම වලින් ඊළඟට තව තියෙන ඔය තර්මෝලු මිනිසම් ආදි වශයෙන් මේ මේ රසායනාගාර මේ විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. එතකොට අන්න එතෙන්දී එයාගේ උදව්ව ගන්න වෙනවා. ඊළඟට මේ තවත් ඒ වෛද්‍ය විද්‍යාව පිළිබඳව දන්න කෙනෙක්ගෙන් ඒක ගෑනු පිරිම් කෑණියෙකුට අයිති එකක්ද පිරිමියෙකුට අයිති ඇටසැකිල්ලක්ද ඊළඟට එයාගේ වයස් මට්ටම මොකද්ද ඊළඟට මේ තවත් හුඟක් අධ්‍යයනය කළාම එයා එයා මොන විදිහේ රෝගයකට පත් වෙලා මරුණාද ස්වාභාවික මරණයක්ද ආදී මේ තොරතුරු මේ ඉගෙන ගන්න පුළුවන්. දැන් දත් හනු එහෙම හම්බුනහම ගොඩක් ඒවට යන්න පුළුවන් හොයාගන්නේ. ඇත්ත වශයෙන්ම. ඔව් එයාගේ කෑම ගත්ත ඒවා ඒවා වයස එහෙම තීරණය කරන්න දත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් එතකොට අන්න ඒවා පිළිබඳව ඊළඟට දැන් ඔය මේ සත්ත්ව විද්‍යාව පිළිබඳව දැනුම තියෙන එක්කෙනෙක්ගේ උදව්ව සමාල්ලාවට ප්‍රාග්ඓතිහාසික කැණීමකදී ඒ ඒ මානවයන් අනුභව කරපු සත්තුන්ගේ ඇටකටු හම්බ වෙනවනේ. එතකොට දැන් ඒ ඒ සත්තු මුක්කුද? එතකොට ඒ සත්තුන්ගේ මේ දකුණු පාර්ශවයේ ඇටකටුවක්ද මේක වම් පාර්ශවයේ ඇටකටුවක්ද ආදී කරුණු කාරණා අධ්‍යයනය කරන අපිට ඒගොල්ලන්ගේ අපි උදව් ගන්නවා. ඒ නිසා ඊළඟට අපි කියමු ශිලාලේඛනයක් හමු වෙනවා කියලා කැණීමකදී. එතකොට මේ පුරාවිද්‍යාඥයන් සියලු දෙනාටම ශිලාලේඛන කියවන්න බෑ. එතකොට ඊගාවට ඒ සෙල් ලිපියේ තියෙන අකුරු කියවලා සමහරවිට මේ මේ භාෂා විශේෂඥයෙකු උදව්වත් අපිට ගන්න. ඒ ඒ විදිහට පුරාවිද්‍යාව කියලා කියන්නේ විවිධ විෂයන්ගෙන් සමන්විත වෙච්ච විවිධ විෂයන්ගෙන් සංවර්ධනයට පත් වෙන පත් කරගත යුතු විෂයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විෂය ඇත්ත වශයෙන්ම අර මේ 16 වෙනි සියවසේ ආරම්භ වුණාට පස්සේ වර්තමාන මේ තියෙන දැන් අපි 21 වෙනි සියවසේ ඉන්නේ. මේක මේ 15 වෙනි සියවසයි 21 වෙනි සියවසේ අතරේ මේ මේ වේගවත් දියුණුවක් ඇති වුණේ මේ හැම දිනාගෙම එකතුව නිසා, සහයෝගය නිසා. ඉතින් දැන් ඒ පුරාවිද්‍යාත්මක මේ ගමන වේගවත් කරන්න දැන් ඇත්තටම පුරාවිද්‍යාවේදී තියෙනවා සමීර විශේෂ ශේස්ත්‍ර තුනක් තියෙනවා. විශේෂයෙන් පුරාවිද්‍යාවේදී එකක් තමයි කැණීම් කරන එක ප්‍රධානයි. ඊළඟට තියෙනවා අපි සංරක්ෂණය කරන්න ඕනේ. දැන් අපි පුරාවිද්‍යා මේ භූමී ස්ථානයක් කැණීම් කළාට පස්සේ ඒක දැන් අපි මේ කාලාන්තරයක් තිස්සේ වැහිච්ච පොළව
අවුරුදු 10 ගාණක් තිස්සේ මේ වැහුණු පොළව අපි හරනවා ඒක. එතකොට හරනකොට අපි කරන්නේ ලොකු විනාශයක් කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉතාම හොඳින් මේ වාර්තා තබමින් තමයි අපි මේ කැණීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි කැණීමෙන් යම් අපි කිමුක ගොඩ නැගිල්ලක් හමු වෙනවා දාගබක් හෝ වෙනත්. එතකොට එය සංරක්ෂණය කරන්න ඕනේ. එතකොට පුරාවිද්‍යා ශාස්ත්‍රයේ තියෙනවා කැණීම සංරක්ෂණය ඊළඟට ගවේෂණය තියෙනවා ඊළඟට භූමි සැකැස්ම තියෙනවා. ඊට අමතරව තව තියෙනවා නමුත් ප්‍රධාන වශයෙන් මේ ඔය කැණීමයි සංරක්ෂණයයි ගවේෂණයයි භූමි සැකැස්මයි කියන හතර මේ මේ ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේවාට අමතරව තව ඉතින් මේවා පිළිබඳව අර්ථ නිරූපණය කිරීම අර්ථකථනය කිරීම ආදී දේ තියෙනවා නැත්තේ නැහැ. ඉතින් මේ මේ පුරාවිද්‍යා විෂයස්ත්‍රය වරින් වර සංවර්ධනය කරාම දැන් කැණීම් කරුවන් ඒ අවස්ථාවන් වලදී අලුත් කැණීම් ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. දැන් ඔය දැන් මේ පිට්‍රිවස් ඊළඟට ස්ටුවර්ට් පිගොට් වගේ අය අලුත් කැණීම් ක්‍රම හඳුන්වා දුන්නා. වරින් වර කැණීම් තවමත් නව කැණීම් ක්‍රම හඳුන්වා දෙමින් යනවා. ඊළඟට දැන් අපි දන්නවා දැන් චාල්ස් ඩාවින් වගේ අය මේ පරිණාමවාදය ඉදිරිපත් කරපු අය 19 සියවසේ මුල් භාගයේදී. එතකොට මේ පරිණාමවාදයත් අතවසින් පුරාවිද්‍යාවේ සංවර්ධනයට හේතු වුණා. ඊළඟට අපි කියමු ඡායාරූප ශිල්පය දැන් පුරාවිද්‍යාවේදී පුරාවිද්‍යා කැණීමකදී කරන වාර්තා කිරීම් කීපයක් තියෙනවා. ඒ වාර්තා කිරීම් වලදී පළවෙනි කාරණාව තමයි අපි හොඳට ලියන්න ඕනේ. මේ කැණීම පිළිබඳ හොඳට වාර්තා අපි තියන්න ලියන්න ඕනේ. ඊළඟට ඡායාරූප අපි ඉදිරිපත් කරන්න ඕන. ඉතින් දැන් ඔය මේ ඡායාරූප ශිල්පයේ 1850 දී විතර වගේ හොයා ගැනීමත් එක්ක පුරාවිද්‍යාවේ දියුණුවට ලොකු මේ උපකාරයක් වුණා ඡායාරූප ශිල්පය. ඊළඟට මේ සැලසුම් අඳින්න ඕනේ පුරාවිද්‍යා වාර්තාකරණයේදී. ඔය කාරණා තුන විශේෂයි. ලියන එක ඡායාරූප මගින් තොරතුරු වාර්තා කරන එක සැලසුම් මගින් තොරතුරු වාර්තා කරන එක ඊට අමතරව ඉතින් අර අර්ථකථනයන් කරන එක මේ විශේෂයි. ඉතින් මෙහෙම බැලුවාම මේ භෞතික සාක්ෂි පදනම් කොටගෙන විවිධ විෂයන්ගේ සහාය ලබා ගනිමින් විවිධ පුජ්‍යල දායකත්වයන්ගෙන් සමන්විතව තමයි පුරාවිද්‍යාව කියන විෂය ඉදිරියට ගමන් කරලා තියෙන්නේ සහ ගමන් කරන්නේ. ඇත්තටම ඒ සර්ත් එක මේ විස්තරේ කතා කරනකොට හරි ආසයිද විශේෂයට ඇලුම් කරන අයට මේක හරි ලස්සනට සර් කියලා දෙනවා. දැන් අපේ රටේ සර් දැන් පුරාවිද්‍යාව කියන විෂය ඇත්තටම මේ රටේ ඉගෙන ගැනීම ඉගැන්වීම කියන කාරම්මන යටත් විය යුතුයි. ඒත් තමයි හිතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කියන කාරම්බ වෙන්නේ. අපේ රටේ දැනට පුරාවිද්‍යා පැතිකඩේ තියෙන කියන්නේ ඒ ගොඩනැගිලා තියෙන ක්‍රමවේද එහෙම නැත්නම් දැනට තියෙන අධ්‍යයන පැතිකඩ කොතනින්ද මේක ආරම්භ වුණේ අද වෙනකොට තියෙන තත්ත්වය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද සර්? ඔව් දැන් මම අර මුලිනුත් කිව්වා මිනිස්සු ස්වභාවයෙන්ම පුරාවස්තු වලට අතීතයට මේ අතීතකාමී මානව කොටසක් පොදුවේ සමස්තය ගත්තාම එතකොට ලංකාවෙත් අත වශයෙන්ම ඒ පුරා වස්තු වලට මේ ඇලුම් කරපු බව පේනවා දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙත් ඇලුම් කරලා තියෙනවා. දැන් මේ ඔබට මතක ඇති දැන් ලංකාවට ශ්‍රීමා බෝධිය ආගමනය කරනවා නැත්නම් ශ්‍රීමා බෝධිය වඩම්මවනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී. ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සේ මිහිඳු හාමුදුරුවෝ වැඩම කරන්නේ පොසොන් මාසෙදී ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ පොසොන් මාසේ වැඩම කරලා ඊට පස්සේ අර මාසයක් ගත කරලා වස් කාලෙත් ගත කරලා ඊට පස්සේ මේ මිහිඳු හාමුදුරුවෝ මේ මෙහෙන් දූත කණ්ඩායමක් ඉන්දියාවට යවනවා ශ්‍රීමා බෝධිය ගේන්න. ශ්‍රීමා බෝධිය ගේන්න කියන එක තමයි අත වශයෙන්ම අපි මතු කරලා කියන කතාව. නමුත් ශ්‍රීමා බෝධිය ගෙනාවයි කියන එක අතුරු කතාවක්. නමුත් මිහිඳු හාමුදුරුවන්ට ඕන කල්පිත භික්ෂුණී ශාසනය පිහිටුවන්න. එතකොට මේ භික්ෂුණී ශාසනය පිහිටුවීමේදී සංගමිත්තාව ලංකාවට වැඩම කරවනවා මිහිඳු හාමුදුරුවන්ගේ සහෝදරිය. අනිත් අතින් මේ ඔබ දන්නවා ලංකාවට ආවන මිහිඳු හාමුදුරුවොත් එක්ක ඉත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ. ඒ සුමන සාමණේරයන් වහන්සේගේ අම්මා තමයි සංගමිත්තාව කියලා කියන්නේ ගිහි කාලේ.
එතකොට පස්සේනේ මේ සංගමිත්තාව පැවිදි වෙන්නේ. එතකොට ඉතින් පුතත් ලංකාවේ හිටියේ, ඊළඟට තමුන්ගේ මේ සහෝදරයත් ලංකාවේ හිටියේ. ඉතින් සංගමිත්තාව මේ ලංකාවට මේ භික්ෂුණී ශාසනය අරගෙන එනවා. ඒ දැන් භික්ෂුණී ශාසනය ගේන වෙලාවෙදි තමයි ඔය ශ්‍රීමා බෝධියත් ලංකාවට අරගෙන එන්නේ. ඉතින් ඒ ශ්‍රීමා බෝධිය ලංකාවට ගේන්නේ කාතකට අර මේ බුද්ධ සංකේතයක් හැටියට එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ දැන් අපිට පේනවා ඔය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස විතර වෙනකොට මේ ලංකාවේ ගස්ගල් වලට වඳින සමාජය තිබිලා තියෙන රුක්ෂ වන්දනය. ඉතින් එතකොට මිනිස්සු අර්ථයක් අර්ථ ග්‍රහිතව ගස් වලට වඳින්නේ නැති. ඒ නිසා මිහිඳු හාමුදුරුව අර භික්ෂුණී ශාසනය ගේනකොටම මේ දැනුම් දීමක් කරන්න ඇති මේ ශ්‍රීමා බෝධිය අරගෙන එන්න. එතකොට අර්ථාන්විතව මේ ගහට වඳින්න පුළුවන්, වන්දනා කරන්න පුළුවන්. ඉතින් මම කියන්න උත්සාහ ගත්තේ ඒ ශ්‍රීමා බෝධිය නැත්නම් ඒ භික්ෂුණීන් වහන්සේලා වැඩම කරපු නැවේ මේ පළුපත කියලා කියන අතවසෙන්ම ඔය මේ හබල සහ ඒ නැවේ කිසියම් කොටසක් කුඹගහවෝ එබඳු ඒ වස්තු කීපයක් මේ ශ්‍රීමා බෝධියට ආසන්නයෙන් ගොඩනැගිල්ලක් හදලා ඒ ගොඩනැගිල්ලේ තැන්පත් කළයි කියලා කියන පළුපත කියලා තමයි ඒකේ තියෙන්නේ. ඒ වනම් පිසරතුමා රජතුමා. එතකොට දැන් ඒකෙන් පේන්නේ අර මේ අර ඒ ශ්‍රීමා බෝධිය වඩම්මගෙන ආපු නැවත් පූජනීය වස්තුවක් වුණා. එතකොට එය මේ අර මේ මේ පුරාවිද්‍යාත්මක අර්ථ ඒ කියන්නේ අපි අද බැලුවාම එහෙම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිතව ඒගොල්ලෝ ඒක තැන්පත් කළා. බලන්න මහවංශේ පැහැදිලි ඒ කාරණාව කියලා තියෙනවා. ඊළඟට දැන් අපි දන්නවනේ සමීර දැන් දිගින් දිගටම ලංකාවේ ඒ පැරණි ඉදිකිරීම් තිබුණු තැන දැන් ලෝවා මහා ප්‍රාසාදය තමයි දිගටම එතනම තමයි ඒ භූමියේම තමයි ලෝවා මහා ප්‍රාසාදයේ මුලින් නිර්මාණය කරලා තිබිච්ච තැන දුටුගැමුණු රජුව හදන එක ගිනි ගන්නවා ඊට පස්සේ ආයෙ හදනවා ඊළඟට වරින් වර ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අපිට පේනවා ඊළඟට මේ පොළොන්නරු කාලේදී නැවත පරාක්‍රමබාහු රජුව එතනම හදනවා ඊළඟට රුවන්වැලි සෑය ගත්තාම ඒකත් එතනම මේ කංචුක දමදමා මේ සංවර්ධනයේ වැඩිදියුණු කර කර පවත්වාගෙන යනවා පවත්වාගෙන යනවා ඒක. ඉතින් ඒ නිසා ඒ අර මේ මේ පැරණි වස්තු කරෙහි අපේ ලොකු මේ ඇල්මක් මේ ආදරයක් අතීතයේ ඉඳලා තිබුණා. ඉතින් අර මේ නවීන විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් අත් වශයෙන් පුරාවිද්‍යාව විෂයක් හැටියට මේ ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි ඔබතුමා කිව්වා වගේ. දැන් අපි ඔය මේ පෘතුගීසි ලන්දේසි සමයේදී පුරාවිද්‍යාවට මේ ඔවුන්ගෙන් මේ සේවයක් සිද්ධ වුණායි කියලා අපිට පේන්නේ ඔවුන්ගේ තිබුණ වෙන අදහසක් වෙන ධර්මුණක් මේ ටික අරන් යන්න මේ බහඬ ටික ඔව් සහ ආගම ප්‍රචාරය තමයි ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය වුණේ. ඉතින් බ්‍රිතාන්‍ය ජාතිකයන් උනත් මුල් සමයේදී ඒ ක්‍රියාපිලිවෙල තමයි කරමින් හිටියේ. නමුත් ඔවුන් 1815 ලංකාව අල්ලගත්තට පස්සේ ලංකාවේ පාලන බලය සම්පූර්ණයෙන්ම නතු කරගත්තට පස්සේ ඒගොල්ලෝ අර ඉතින් වෙළඳාම ආගමික කටයුතු වලට අමතරව ලංකාවේ අර සංස්කෘතික අංශය කෙරෙහිත් ඔවුන් මේ යෙදෙන්න පටන් ගන්නවා. ඉතින් ওই කාලෙදි ওই 1828 විතර වෙනවා 15 අපි යටපත් වුණාට පස්සේ 820 28 විතර වෙනකොට ෆෝබස් වගේ අය මේ ලංකාව පිළිබඳව නොඑක මේ ග්‍රන්ථ ලියනවා, රචනාවන් ලියනවා. ඊට අමතරව 1835 මේ විතර වෙනකොට ලංකාවේ මේ බ්‍රාහ්මී අක්ෂර දැන් ওই වෙනකොට ඉන්දියාවෙත් බ්‍රාහ්මී අක්ෂර කියවගෙන තිබුණා. එතකොට ඒ අක්ෂරමාලාව ආශ්‍රයෙන් අපේ මෙහි අක්ෂරමාලාව කියවන්න මෙහි හිටිය බ්‍රිතාන්‍ය උගත්තු මේ කටයුතු කරමින් තිබුණා මේ බ්‍රාහ්මී අක්ෂරමාලාව. ඊළඟට බ්‍රෝඩි කියලා මහත්මයෙක් ඔය 1858 විතර වගේ නැවත උත්සාහයක් ගන්නවා ලංකාවේ තියෙන මේ 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 බ්‍රාහ්මී අක්ෂර කියවන්න. ඊට අමතරව ඇත්ත වශයෙන්ම මේ අපේ ඔය මේ ලංකා පුරා කෞතුකාගාරය එහෙම ආරම්භ කරපු මේ ග්‍රෙගරි දැන් ලංකාවේ මිනිස්සු අතරේ බොහොම ප්‍රචලිත කෙනෙක් තමයි ගිරිගෝරිස් රජුරෝ කියලා තමයි ගිරිගෝරිස් උන්නාන්සේ කියලා උන්නාන්සේ කියලා කියනවා යාට ගිරිගෝරිස් ඒ ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා තමයි අත් වශයෙන්ම වඩා ක්‍රියාත්මකව හදවතට එකඟව ලංකාවේ මේ පුරාවිද්‍යාත්මක කටයුතු කෙරෙහි මේ යෙදිච්ච පුජ්‍යලා බව පේන්නේ අපිට. ඊට පෙරත් යම් කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ ඔවුන්ට අත් වශයෙන්ම ඒකට මැදිහත් වෙන්නත් සිද්ධ වුණා එක පැත්තකින්. මොකද
දැන් ලංකාවේ ඔය 1850 විතර වෙනකොට ඒ කියන්නේ 800 මේ 25න් පස්සේ 850 විතර වෙනකොට මේ නැවත මේ රට නිදහස් කරගන්න ඕනේ කියන අදහසත් යන්තමින් මතුවෙමින් ආවා මිනිස්සු අතරේ නිදහස් අරගලේ ඒ පසුබිම පසුබිමක් මතුවෙන්න පටන් ගත්තා ওই සමයේදී ඊළඟට මේ ওই කාලේදී ලංකාවේ තිබිච්ච පැරණි ආරාමික ස්ථාන විශේෂයෙන් ওই දැන් තිස්ස මහරාමේ චෛත්‍ය සංවර්ධනය කළා මේ මේ වෙනම චෛත්‍ය සංවර්ධන සමිති පිහිටුවගෙන ස්වාමින් වහන්සේලා ඒව සංරක්ෂණය කළා දැන් තිස්ස මහරාම දාගබ තමයි මුලින්ම සංරක්ෂණය කරපු දාගබ එබඳු ඊළඟට අනුරාධපුරයේ තිබුණු මේ තූපාරාමය සංරක්ෂණය කරන්න පටන් ගත්තා. වලිසිංහ හරිචන්ද්‍ර මහත්තයත් ගොඩක් දායකත්වය දුන්නා නේද උතන්ට? අනිවාර්යයෙන්ම. ඔව්. එතුමා රුවන්වැලි සෑය ශ්‍රීමා බෝධිය ඒ පරිශ්‍රයේ තියෙන බොහෝ මේ දේවල් සංවර්ධනය. ඉතින් එතුමා පොතක් හිටන් ලියනවා විද්‍යාව කියලා මේ පොතකුත් ලියනවා ඒ කාලේ අර ඇතිවෙච්ච සංවර්ධනය නිසා. මේ ඊළඟට දැන් රුවන්වැලි සෑයත් ඔය නාරංගවිත සුමනසාරා හාමුදුරු කියලා හාමුදුරු කෙනෙක් 800 ගණන් වල අගහරියේදී මේ සම් මේ තහවුරු කරන සංරක්ෂණය කරන්න පටන් ගන්නවා ඊළඟට අබේගිරිය ජේතවනේ වගේ දාගැබ් එහෙමත් ස්වාමින් වහන්සේලා විසින් සංවර්ධනය කරන්න පටන් ගන්නවා චෛත්‍ය සංවර්ධන සමිති පිහිටුවගෙන එතකොට දැන් ඔය 850 ඒ කියන්නේ 19 වෙනි සියවසේ අගභාගයේ වෙනකොට මේ පුරාවිද්‍යා කටයුතු සැලකිය යුතු සංවර්ධනයකට අපේ පත් වෙනවා එහි මේ උච්චතම අවස්ථාව තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සිද්ධ වෙනවා දැන් ලංකාවේ මේ දාගැබ් මේ මේ සංවර්ධන කාර්යයන් ස්වාමින් වහන්සේලා මැදිහත් වෙලා දායකයෝ මැදිහත් වෙලා කරගෙන යනකොට ඒගොල්ලන්ට විද්‍යාත්මක ප්‍රවේශයක් කරන්න සිද්ධ වෙනවා රජයේ මැදිහත් වීම තුලින් ඒ අනුව 1890 දී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ මේ ආවට ගියාට නෙමෙයි අර ලංකාවේ ලාංකිකයින් තුල භික්ෂුන් වහන්සේලා තුල මේ පැරණි ස්මාරක කෙරෙහි ඇතිවෙච්ච උනන්දුව ඒ අය මේක වෙනස් කරන්න ඕනේ මේව නැවත මුල් තත්ත්වයට ගේන්න ඕනේ කියලා අර මේ කටයුතු කිරීම තුල තමයි එතෙන්ට ඒගොල්ලෝ තල්ලු වුනේ තන්නේ ඒ තත්ත්වේ වැළඳ ගත්තේ නැත්නම් උන්ට උමනාවක් තිබුණේ නැහැ එහෙම නැහැ ප්‍රමුඛ ලෙස ඉතින් ඊට පස්සේ ඔය මේ 1890 දී HCP බෙල් කියලා මේ ඇතරම මේ ඊට පෙර ලංකාවේ ඔය ශිලා ලේඛන පිළිබඳ එඩ්වඩ් මුලර් කියලා එහෙම මේ මේ මහත්මේ හොඳ අධ්‍යයනයක් කළා එඩ්වඩ් මුලර් ලංකාවේ සැලකිය යුතු ශිලා ලේඛන ප්‍රමාණයක් ඔහු කියවලා අර්ථ නිරූපණය කළා I think ඒ උත්තේජනයත් මේ ඇති වුණා ඒ සමාජය තුල එතකොට මේ බෙල්ට අතවසේත්ම මේ රජයෙන් යම් මුදලක් වෙන් කළා ඒ වාර්ෂික පුරාවිද්‍යාත්මක කටයුතු කරන්න. ඉතින් බෙල් මේ පරිපාලන නිලධාරී කැටියට තමයි ලංකාවට එන්නේ. ඇවිල්ලා ඔහු කෑගල්ල මේ කලාපයේ ඔය නඩුකාරයා හැටියට ඉඳගෙන මේ කෑගළු වාර්තාව කියලා එයා ඒ කලාපයේ ඇවිදලා පුරාවිද්‍යාත්මක හොඳ මේ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක මේ දැනටත් අපේ මේ අපි නිකන් මේ අත් පොතක් හැටියට වගේ පාවිච්චි කරන පොතක්. ඉතින් ඒ නිසා මේ මේ HCP බෙල් හොඳම පුද්ගලයා හැටියට බ්‍රිතාන්‍ය ජාතකයෙන් දැක්ක පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට පත් කරන්නේ ඒ අනුව ඔහු 1890 දී පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට පත් කරනවා HCP බෙල්. ඉතින් HCP බෙල් ඇත්ත වශයෙන්ම HCP බෙල්ට සමහර අය චෝදනා කරනවා ඔය ලංකාවේ ඉතිහාසය ගැන හරියට නොදන්න මේ අය මේ HCP බෙල්ලට මේ චෝදනා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම HCP බෙල් ආදී අය මේ ලාංකිකයන් විසින් වැළඳගත යුතු අය. දැන් ඔවුන් විශාල කාර්යභාරයක් සිද්ධ කළා. ඒගොල්ලෝ ජාති ආගම් පිළිබඳව සැලකීමක් නැතුව හුදෙක් ලංකාවේ තියෙන මේ ස්මාරකවලට පුරාවිද්‍යාවට දැඩි ලෙස ඇලුම් කරමින් හදවතින්ම ඇලුම් කරමින් ඔහු විශාල වැඩ කොටසක් කළා. අනුරාධපුරයේද පොළොන්නරුවේද ඊළඟට ඔව් සීගිරි දඹුලු ඊළඟට අපි ගත්තොත් එහෙම දකුණු පළාතේ තියෙන බොහෝ මේ තැන්වල තියෙන පුරාවස්තු මේ ස්මාරක ස්ථාන කැණීම් කළා ඊළඟට ඒවා මේ සංරක්ෂණය කළා. දැන්
සීගිරිය එහෙම මේ දැන් එතුමාට තමයි අත්වාසයෙන්ම ඔය පළවෙනි වතාවට අර මේ දැන් වංශ කතාවේ කියනවා මේ 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 කාශ්‍යප රජුරුව ගැන කියනකොට එයා මේ සීගිරිය කොහොමද ගොඩනැගුවේ කියන කාරණාව කියනවා හරියට මේ කුවේරයා වගේ ආලක මන්දාවේ ඉන්න එතුමා සීගිරි පර්වතයේ මත මාලිගාව හදාගෙන හිටියයි කියලා මේ මහවංශය කියනවා අලකපය මහරජ මහරජ කියලා හඳුන්වනවා මේ 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 අභිලේඛනවල එහෙම එතකොට මේ ඒ සිංහේකුගේ හැඩය ගත්තයි කිලත් මහවංශය කියනවා පැහැදිලිව සීගිරිය දැන් ඒ ඒ ඒ තොරතුරුත් එක්ක මේ බෙල් කැණීම් කරනකොට ඔහුට හමු වෙනවා සිංහ පාද දෙක. ඉතින් ඒ ඒ සිංහ පාද දෙක මේ එතරම් මේ අතීතයේදී බෙල්ගේ මැදිහත් වීම නිසා තමයි මේ අනාවරණය කරගන්න පුළුවන්කම තිබුණේ. ඊළඟට ඔහු අර කඳ මුදුනට නැගලා ගල උඩට ලේසියෙන් නගින්න මේ අර මේ ලනු දාලා ඉතාමත් දුෂ්කර මේ මේ විදිහට තමයි මේ ඔහු ඒ තැන්වලට ගිහිල්ලා සමාල්ලාවට බිරිඳ එයාගේ දරුවෝ දියණිය ආදීනුත් එක්කගෙන ඔහුගේ ජීවිතය තමයි පුරා විද්‍යාව කියලා කියන්නේ ඒ තැන්වලට ගිහිල්ලා ඔහු කැණීම් කිරීම සංරක්ෂණය කිරීම ඊළඟට අනිත් එක වාර්තා කිරීම දැන් අත වශයෙන්ම අපිට අද තියෙන පුරා විද්‍යා වාර්තා දිහා බැලුවහම අපිට දුක හිතෙනවා ඒ කියන්නේ බෙල්ලා මොන තරම් මේ දුෂ්කරතා මැද්දේද මේගොල්ලන්ට තිබිච්ච මේ පහසුකම් අනු දැන් අපි අමතක කරන්න හොඳ නැහැ අතවසේන්ම ඔය 800 ගණන්වල මේ මේ බ්‍රිතාන්‍ය පාලකයින්ගේ සැලකිය යුතු පෞල්වල මේ සමාජිකයින් පිරිසක් මිය ගියා දැන් මෙහි ඔය පරිපාලන කටයුතු වලට ආපු මේ මේ නිලධාරීන්ගේ දැන් බෙල්ගෙත් එක පුතෙක් මරණයට පත් වෙනවා ඉතින් ඒ බිරින්දෑවරු දරුවෝ මොකද ලංකාවේ පරිසරය මේ ඕන්ට ඔරොත්තු දුන්නේ මේ වසංගතත් ඒ කාලේ වසංගත තිබුණා. ඔව්. කැලෑ වුණ කියලා කිව්වනේ මැලේරියාවට. මැලේරියාව ඊළඟට විශේෂයෙන් බඩේ අමාරු හැදුනා. ඉතින් කොලරාව වගේ. ඉතින් මේ ඒ වයින් ශාල පිරිසක් මැරුණා. ඉතින් ඒ බඳු දුෂ්කරතා මැද්දේ තමයි බෙල් මහත්තුරු මෙහෙ වැඩ කටයුතු කරගෙන ගියේ. ඉතින් බෙල් ඊට අමතරව දැන් මේ බෙල්ට ඉස්සෙල්ලා අතර වශයෙන් කොළඹ කෞතුකාගාරය පටන් ගන්නවා 1977 දී විතර වගේ ඒ බෙල් තවත් ඉතාමත් වැදගත් කාර්යයක් කළා මේ 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 පුස්කොළ පොත් ලංකාවේ විවිධ පළාත්වල ඔහු ඇවිදගෙන ගිහිල්ලා තිබිච්ච පැරණි පුස්කොළ පොත් හාමුදුරුවෝ එකපාරට පුස්කොළ පොත් දුන්නේ පන්සල්වල තිබිච්ච ඒවා ඉතින් ඒ නිසා බෙල් වෙනමම පුජ්‍යලයෝ 3 දෙනෙක් ඒ පන්සල්වලට යවලා ඒ පොත් පිටපත් කෙරෙව්වා පිටපත් කරලා ඔය මේ කොළඹ කෞතුකාගාරයේ තිබිච්ච මේ පෙරදිග පුස්තකාලය කියලා තමයි ඒකට කිව්වේ ඒ කෞතුකාගාරයේ තැන්පත් කළා දැන් මේක කවුරුවත් මේවා එච්චර දන්නේ නැහැ මේ මේ චෝදනාව තියෙන්නේ බෙල් මේ පුස්කොළ පොත් ටික එංගලන්තයට යවුවා අරගෙන ගියයි කියලා සමහර පොත් ඇත්ත වශයෙන්ම ගෙනිච්චා නමුත් ගෙනිච්චා තවමත් ඉතාමත් ආරක්ෂිතව තියෙනවා ඕන වෙලාවකට අපිට අධ්‍යයනය කරන්න නමුත් දැනට තියෙන මේ අවාසනාවන්ත තත්ත්වය තමයි මම හොඳින්ම මම අධ්‍යයනය කරපු තැන් කීපයක් තියෙනවා දැන් බෙල් ඒ පිටපත් කරපු පොත් දෙකේ පන්සලේ තිබිච්ච පුස්කොළ පොත බලාගෙන පිටපත් කෙරෙව්වා පිටපත් කළා ඔහු ඒක කොළඹ කෞතුකාගාරයේ තිබ්බා ඒකේ අග ලියලා තියෙනවා මේක මේ බෙල් මහත්මයාගේ අනුදැනුම මත අහවලා මේක පරිවර්තනය මේ පිටපත් කළයි කියන තොරතුරු තියෙනවා ඉතින් මම හිතන්නේ පොත් 32ක් විතර වගේ මට ගණන් වුණා මේ ඊට වැඩිය තියෙන්න පුළුවන් නමුත් අවාසනාවකට මම පෙරත් කිව්වේ ඒ පුස්කොළ පොත තිබුණු පන්සලේ අද එක පුස්කොළ පොතක් පුස්කොළ පත් ඉරුවක්වත් නැහැ සමහර පන්සල්වල ඉතින් වාසනාවකට බෙල් එදා ඒ පොත පිටපත් කළා මේ කෞතුකාගාරයේ තැන්පත් කරපු නිසා අද ඒ පොත ඉතුරු වෙලා තියෙනවා ඉතින් බෙල් එබඳු කටයුතු කළා ඊට අමතරව ඔය ලංකාවේ තිබිච්ච දුර්ලභ මේ තඹ සන්නස් මේ කීපයක්ම එතුමා ආරක්ෂා කරලා දීලා තියෙනවා ඉතින් එබඳු මේ විශාල කාර්යභාරයක් බෙල් විසින් ඉෂ්ට කළා ඊට අමතරව බෙල් අත වශයෙන්ම ඔය මේ පුරාවිද්‍යා ස්මාරක ස්ථාන පිළිබඳව අර්ථකථනයන් කළා දැන් සීගිරි චිත්‍ර පිළිබඳව එතුමා අර්ථකථනයන් කළා ඊළඟට සඳකඩ පහනේ මේ සංකේත පිළිබඳව ඔහු අර්ථකථනයන් කළා ඊළඟට යම් යම් ස්ථාන පිළිබඳව ස්ථාන හඳුනා ගැනීමේදී එතුමා ලොකු කාර්යභාරයක් කළා ඒ විදිහට
ඔය 1890 සිට බ්‍රිතාන්‍ය මැදිහත් වීම මත පුරාවිද්‍යාව ආරම්භ වෙලා බෙල් ආදීන් විශාල කැපවීමකින් කටයුතු කරමින් ආවා. ඊට පස්සේ බෙල්ගෙන් පස්සේ බෙල් 1912 දී තමයි විශ්‍රාම ගන්න. බෙල්ගෙන් පස්සේ ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත් වෙන්නේ ඊ.ආර්. අයර්ටන් කියලා එක්කෙනෙක්. අයර්ටන් කියලා මේ තරුණ පුරාවිද්‍යාඥයෙක්. ඉතින් එතුමා ඊට පස්සේම මේ ඔය බොහෝ ඒ කියන්නේ මේ 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 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එතුමාව අයර්ටන්ව අයර්ටන් මේ රටවල් කීපයක යවලා ඒ ඒ රටවල් වල තියෙන මේ පුරාවිද්‍යාත්මක දැනුමත් ලැබලා දීලා එයාට මේ සිංහල පාලි සංස්කෘත මේ පිළිබඳ දැනුමත් ලැබලා දීලා ලංකාවට ගේන එක්කෙනා මේ අයර්ටන්. ඉතින් අවාසනාවකට අයර්ටන් මේ අවුරුදු 32 දී එයා ලංකාවට එන්නේ මම හිතන්නේ අවුරුදු 30 දී ලංකාවට එන්නේ මේ ඇවිල්ලා අනුරාධපුරය ආදී ඔය ඔය කටයුතු කරමින් ඉන්නවා. ඊට පස්සේ එයා මේ 32 මේ මේ 1914 දී ආසන්නයේ කාලෙක 14 දී තමයි 1914 දී මේ එතුමා තිස්සමහාරාමේ මේ පුරාවිද්‍යා කටයුතු වලට යනවා. ගියාම අවාසනාවකට තිස්සමහාරාම වැවේ ගිලිලා එයා මරණයට පත් වෙනවා. වැවේ නාන්න යනවා යාළුවොත් එක්ක. එතකොට මේ වැවේ ගිලිලා මරණයට පත් වෙනවා. ඉතින් ඒ අයර්ටන්ගේ මරණය ඇත්ත වශයෙන්ම ලංකාවේ පුරාවිද්‍යාවට ලොකු මේ හානියක් වුණා. මොකද ඔහුව හොඳට ට්‍රේන් කරලා ගෙනාවේ ලංකාවේ මේ මේ පුරාවිද්‍යාත්මක කටයුතු කරන්න බ්‍රිතාන්‍ය ජාතිකයන්. නමුත් මේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච ඒ ඒ පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරි වුණා ඔහු අවාසනාවන්ත විදිහට මේ පරලෝ යාම නිසා. ඊට පස්සේ ඔය හොකාඩ් ආදී අය ඊළඟට අපේ ලෝක යුද්ධය පැමිණෙනවා. ඊට පස්සේ 1924 දී විතර වගේ තමයි මේ වාසනාවකට වගේ සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇතුල් කරගන්නවා. සෙනරත් පරණවිතාන 1924 දී. ඊට පස්සේ එතුමා එතන ඉඳලා බ්‍රිතාන්‍ය ජාතිකයින් හොකාඩ් ආදීන් ඔහුව ඉන්දියාවට යවලා පුහුණු කරනවා. මේ අභිලේඛන පිළිබඳව දැන් මේ අපිට පරණවිතාන මහත්මයානේ මේ සෙල්ලිපි සම්බන්ධයෙන් ලංකාවේ මතක් වෙනවා නම් ඒ නමනේ අනිවාර්යයෙන් අපි ගන්න නමනේ ඉන්නේ පරණවිතානනේ. ඉතින් එතුමා අභිලේඛනඥයෙක් හැටියට තමයි වඩා ප්‍රසිද්ධ. නමුත් එතුමා කැණීනුත් කරලා තියෙනවා. ඊළඟට කලාකෘති පිළිබඳව විවිධ අර්ථකථනයන් කරලා තියෙනවා. එතකොට පරණවිතාන මහත්මයාත් වශයෙන්ම මේ වරින් වර මේ ඔය වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියටත් ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතේ කටයුතු කරමින් හිටියා. ඉඳලා 1940 දී පරණවිතාන පළවෙනි ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට පත් වෙනවා 1940 දී. ඊට පස්සේ 1956 වෙනකන් එතුමා ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට ඉන්නවා. ඇත්ත වශයෙන්ම ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ නොමැරෙන මේ සේවයක් මේ කරපු පුජ්‍යලයෙක් හැටියට පරණවිතාන අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතුමා මේ ලෝකයට පුරාවිද්‍යාව අරගෙන ගිය පුජ්‍යලයා කිව්වෝ දේශීය පුරාවිද්‍යාව. ඒ කියන්නේ අපේ අනන්‍යතාවය ලෝකයට අරගෙන ගිය මේ පුරාවිද්‍යාඥයා කියලා කිව්වොත් ඒකට නිවැරදියි. එතුමා ද 50 කඩුව තම සන්නස පවා එතුමාගේ අතරනේ හැවිල්ලා කියවන්නේ. ඉතින් අර එතුමා ඔය විශේෂයෙන් සීගිරි ග්‍රැෆිටි කියලා පොතක් කරනවා මේ කොටස් දෙකකින්. ඉතින් ඒ සීගිරි මේ කුරුටු ලිපි මේ පිළිබඳව කරපු පර්යේෂණ ග්‍රන්ථයේ තමයි මං හිතන්නේ ලංකාවේ මේ අභිලේඛන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකින් යම් පර්යේෂණ කෘතියක් කරලා තියෙනවා නම් මං හිතන්නේ මේ සීගිරි ග්‍රැෆිටි වලට සම කරන්න පුළුවන් පර්යේෂණ කෘතියක් මෙතෙක් බිහි වෙලා නැහැ ලංකාවේ. ඉතින් ඒ ඒ කෘතිය කරන්න එතුමා අවුරුදු 25ක් අරගෙන තිබුණා. සීගිරියේ දැන් ඔබ දන්නවා මේ කැටපත් පවුර කියලා කියන්නේ සීගිරි කන්දට නගින අර කන්ද පාමුල තියෙන මේ දිලිසෙන බැම්මක් සහිත නිර්මාණයක් නේ, දිකිරීමක් නේ. එතකොට ඒකේ දහස් ගාණක් තියෙනවා මේ ගද්‍යයෙන් ලියපු පාට, ඊගාවට පද්‍යයෙන් ලියපු පාට. සාමාන්‍ය ප්‍රසිද්ධ සීගිරි ගී කියලා තමයි ප්‍රසිද්ධ.
ඉතින් නමුත් ගද්දපද්ද පාට දෙවර්ගයේ මේකේ තියෙනවා. එතකොට ඒ ගද්දපද්ද පාට පර්ණවිතාන මහත්මයා අවුරුදු 25ක් මහන්සි වෙලා කියවලා 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 ඒවට මේ අර්ථ නිරූපණය කළා. ඉතින් එතුමා කියනවා මේ සීගිරිගි ක්‍රිස්තුවාර 6 වෙනි සියවසේ සිට දඹදෙනි කාලේ විතර දක්වා දීර්ඝ කාලයක් මේ මේ ගී ලියලා තියෙන බව එතුමා අනාවරණය කරගෙන තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් කාලිංග මාර්ගයෙන් රට විනාශ වෙනකොට ඔය පැත්තට මිනිස්සු යනවා එනවා කියන එක නේද? ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා නේද? ඔව් ඔව්. නැත්නම් අපි හිතන්නේ අතරින් රජරට ඉවර වුණා කියලානේ. එහෙමනේ අපි හිතන්නේ 215 වෙනි පස්සේ දඹදෙනි යුගය කියලා කියන්නේ. ඒක බල්ලෑනේ. ඔව්. එහෙනම් මිනිස්සු අර පැත්තේ සීගිරි ගිහින් තියෙනවා. ඔව්. මේ මේ ඒ කියන්නේ ඒක හොඳ තහවුරු වෙන්නේ අර මේ ගී සටහන් කරලා තියෙන අකුරු වලින් දිනවකවානු නෙමෙයි තියෙන්නේ දිනයක් නැහැ නමුත් අකුරු වල හැඩ වලින් අපිට අභිලේඛනඥයෙකුට කියන්න පුළුවන් ඒක කොයි කාලෙද ලිව්වේ කියන කාරණාව. ඉතින් ඒ ඒ ගී ඇත්තටම ඉතාමත් වැදගත් වුණා අපිට ඔය ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසයි 10 වෙනි සියවසයි ඇත්තට වැඩිම ප්‍රමාණය ලියවිලා තියෙන 8 වෙනි 10 වෙනි සියවස් අතරේ. දැන් ඒ කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ සාහිත්‍යයක දැනුම සාහිත්‍යයක රසාස්වාදයේ පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මේ රාජකීයයන්ගේ දැනුම ලබා ගන්න නම් ශිලාලේඛන අපිට සහ වෙනත් මේ සාහිත්‍ය මූලාශ්‍ර කෘති තියෙනවනේ අපිට ඒවායින් මනින්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාවගේ සාහිත්‍යයක දැනුම මේ මනින්න තියෙන හොඳම ලේඛන තමයි සීගිරි ගී සීගිරි ඒ කුරුටු සටහන්. ඉතින් එය ලෝකයට අනාවරණය කළේ පර්ණවිතාන මහත්මයා. ඉතින් ඊට පස්සෙත් ඔය මෑත සමයේදීත් මේ යම් යම් මේ අභිලේඛනඥයින් ඒ වාඩු වැඩි වශයෙන් කියවලා අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඉතින් පර්ණවිතාන මහත්මයා විශාල ප්‍රමාණයක් ශිලාලේඛන කියවලා අපේ ඉතිහාසය අලුත් කළා. ඉතිහාසය අලුත් කළා. දැන් අන්න මේ ඉතිහාසය අර මේ ඉතිහාසයේ සැඟවිලා තිබුණු දේ පුරාවිද්‍යාවෙන් තහවුරු කළා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මේකේ උදාහරණ දහස් ගාණක් තියෙනවා. දහස් ගාණක් තියෙනවා. මම එක උදාහරණයක් කිව්වොත් දැන් අපි දන්නවනේ වංශ කතාවේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනය ගැන ලියවිලා තියෙනවානේ. මිහිඳු හාමුදුරුවොත් එක්ක මේ ඉත්තිය උත්තිය සම්බලාදි වශයෙන් පැමිණියයි කියන එක අපි දන්නවානේ වංශ කතාවල. දැන් මෙය වංශ කතාවල ඉතිහාස කතාවක් හැටියට තියෙන්නේ. මෙසේ වුණා කියලා මම කියවන්නේ මෙසේ වුණා කියලා වංශ කතාවල තියෙනවා. එතකොට මේ මෙසේ වුණාය කියලා කියන කාරණාව ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් 50ට 50 වගේ. නමුත් දැන් පර්ණවිතාන මහත්මයා ඔය 1930 ගණන් වල මේ රජගල අම්පාරේ ඒ කියන්නේ නැගෙනහිර පළාතට අයිති වෙන්නේ මේ අම්පාරේ රජගල තියෙන ශිලාලේඛනයක් එතුමාට හම්බ වෙනවා ගලේ කොටපු. ඒ ශිලාලේඛනයේ තියෙනවා මේ යේ ඉමදිප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙර හතුබේ කියලා තමයි ඒකේ පෙළ තියෙන්නේ. එතකොට පර්ණිතාන මහත්මයා ඒකට අර්ථ දෙනවා මේ ලංකාද්වීපයේ සමෘද්ධිය පතා පළමුව පැමිණි ඉදික තෙර කියලා කියන ඉත්‍යාමුදුරාට ඉදික ඉත්‍ය ඊගාට මහිද තෙර මිහිඳු හාමුදුරුව. ඉතින් ඉදික තෙර මහිද තෙර හතුබේ තුබ කියලා කියන ස්තූපයට ස්තූපයක් තියෙනවා එතන ස්තූප කීපයක් තියෙනවා එතන සම්ම රජගල. ඒ රජගල මේ පුරාවිද්‍යාත්මක කැණීම් සිද්ධ වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මැදිහත් වීම තුල අපේ මේ අනුදැන්ම මත මේ මොහොතෙත් එහි කැණීම් මේ සහ ගවේෂණ සංරක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. දැන් එතන ඒ ඒ ගල්තලයේ ක්‍රිස්තු පූර්ව 2 සියවසේ 3 සියවසේ වගේ ස්ථිරවම 2 සියවසේට යන අකුරු වලින් ලියපු ශිලාලේඛනයක් තියෙනවා. එතකොට ඒකේ පැහැදිලිව කියනවා මේ ලංකාද්වීපයට පැමිණි ඉත්‍යාමුදුරුවන්ගේ මිහිඳු හාමුදුරුවන්ගේ ධාතු මේ සහිත මේ මේ දාගබ කියන අදහස ඒ සෙල්ලිපියේ තියෙනවා. එතකොට ගලේ කොටපු මේ අවුරුදු 2200ක් පැරණි ශිලා ලේඛනය අපිට අර ඓතිහාසික කතන්දරය තහවුරු කරනවා. මිහිඳු හාමුදුරුව කියලා කෙනෙක් ලංකාවට ආපු බව ඒ සෙල්ලිපිය තහවුරු කරනවා. ඊළඟට ඉත්‍ය කියලා හාමුදුරු කෙනෙක් ලංකාවේ හිටිය බව ආපු බව ඒ සෙල්ලිපිය තහවුරු කරනවා. අන්න පුරාවිද්‍යාව ඉතිහාසයයි අපිට මේ බද්ධ කරන තැන. ඊළඟට දැන් රජගලටම සම්බන්ධ කරලා ගත්තොත් එහෙම තවත් මේ ඉතිහාසයයි පුරාවිද්‍යාවයි සම්බන්ධ කරන කාරණාවකට මේ වගේ මං කියන්නේ දහස් ගාණක් සාධක තියෙනවා.
දැන් මේ මහා වංශයේ අරගෙන කියවලා බැලුවොත් ඔය සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලය වාර්තා කරන තැන සද්ධාතිස්ස රජුරුව කියන දුටුගැමුණු රජුරුවන්ගේ සහෝදරයා මේ දැන් එතුමා මේ දීගවාපියේ දැන් දුටුගැමුණු රජුරුව අනුරාධපුරයේ ඉන්නකොට දීගවාපි කලාපයේ අර පාලන බලයේ එතුමාට දුන්නා සංවර්ධන කාර්ය කරන්න එතකොට මහා වංශයේ කියනවා ඒ මේ මේ සද්ධාතිස්ස කුමාරයා මේ දීගවාපියේ ඉන්නකොට මේ සද්ධාතිස්සගේ පුතෙක් ඉන්නවා ලජ්ජිතිස්ස කියලා දරුවෝ හතර දෙනෙක් ඉන්න ඒකෙන් ඔයලා වලගම්බා ආදී අය මේ එතකොට ඒ ලජ්ජිතිස්ස කුමාරයා මහවංශයේ කියනවා මේ ගිරිකුම්බීල තිස්ස පබ්බත විහාරයේ හැදුවයි කියලා දීගවාපිය ඉන්න කාලේ සද්ධාතිස්සගේ පුතා දැන් මහවංශයේ තියෙනවා ඒ කාරණාව දීපවංශෙත් තියෙනවා ඒ කාරණාව දැන් රජගල තියෙනවා ශිලාලේඛන හතරක් තියෙනවා මේ සද්ධාතිස්සගේ පුත්‍ර ඒ කියන්නේ තිස්ස කියලාමයි කියන්නේ සද්දා සද්දා කියන කැලල නැහැ එතන තිස්ස මේ රජුරුවන්ගේ පුත්‍ර තිස්ස කුමාරයා දෙන්නම තිස්සලානේ අරය ලජ්ජි තිස්සනේ ඒ තිස්ස කුමාරයා හදපු මහලෙන කියලා එක තියෙනවා ඊළඟට එයා රජ වුණාට පස්සේ එයාගේ බිසෝරු හදපු මේ 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 ලෙන් හදලා පූජා කරපු මේ සෙල්ලිපිත් හමු වෙනවා අපිට එතකොට මේ අර වංශ කතාවේ කියන මේ කාරණා වංශ කතාවේ කියනවානේ සද්ධාතිස්සගේ පුතා ලජ්ජිතිස්ස මේ මේ දීගවාපියේ ඉන්නකොට මේ ගිරිකුම්බීලතිස්ස පබ්බත විහාරයේ හැදුවයි කියලා කියනකොට ඒ කාරණාව රජගල තියෙන ශිලාලේඛනයේ තියෙනවා මේ තියෙන්නේ ගිරිකුම්බීලතිස්ස පබ්බත විහාරය මේ ඒක හැදුවේ මේ ලජ්ජිතිස්ස කියලා ශිලාලේඛන තහවුරු කරනවා ඊගාවට දැන් වංශ කතාවේ අපි දන්නවානේ සිස්වාස පළවෙනි සියවසේ ඔය වසබ රජුරෝද ඊට පස්සේ වසබගෙන් පස්සේ ගජබා මේ වංකනාසික තිස්ස ඒගොල්ලන්ගේ පුතාලා මේ ගජබා ආදී රජ පරපුර එතකොට ඒගොල්ලෝ ගැන වංශ කතාවල කියනකොට අන්න ඒගොල්ලන්ගේ පැහැදිලි මේ තාත්තා ඊගාවට තාත්තගේ තාත්තා ආදී මේ මේ પરම්පරා සහිතව ශිලාලේඛනවල කියනවා දැන් ගජබා ගැන කියන ශිලාලේඛනවල ගජබා රජුරන්ට අයිති ශිලාලේඛන අභේගිරියේ තියෙනවා රුවන්වැලියේ තියෙනවා එතෙන්දි පැහැදිලිව ගජබා කියනවා මම මේ මම මේ වසබගේ මුණුබුරා මම තිස්සගේ පුතා කියලා පැහැදිලිව කියනවා එතකොට වංශ කතාවේ පැහැදිලිව කියනවා ඒ රජ පරම්පරාව මේ කාලරාම ඔක්කොම ගලප ගන්න අපිට පහසු වෙනවා දැන් පහසු වෙනවා අත් වශයෙන්ම ඉතින් ඒ නිසා ඒ ලංකා ඉතිහාසයේ අධ්‍යයනය කරන්න ශිලා ලේඛන විශාල දායකත්වයක් සපයනවා අපිට. ඉතින් ඒ දායකත්වය පරණවිතාන මහත්මයා හොඳින් ගලපමින් ලංකා ඉතිහාසයේ බොහෝ අඩුපාඩු එතුමා මේ පුරවලා තියෙනවා. එතකොට පරණවිතාන මහත්මයාගෙන් පස්සේ අත වශයෙන්ම ගොඩකුඹුර මහත්මයා මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට ඊගව රාජාද සිල්වා කියලා මහත්මයෙක් ඊගවට අපි දන්න ඉතාමත් වැදගත් පුරාවිද්‍යාඥ කීප දෙනෙක් ඉන්නවා සිරිසෝම කියලා මහත්මයෙක් හිටියා ඊළඟට ඉතාම ඈතකදී අභාවයට පත් වුණා රෝලන් සිල්වා මැතිතුමා ඊළඟට මේ මේ ගිය සතියේ තෙපිට සතිය වගේ අභාවයට පත් වුණා ශිරාන් දැරණීගල මහත්මයා එතුමාගේ පියාත් මේ පුරාවිද්‍යාවේ ලංකාව සම්පූර්ණයෙන් ගොඩනැගීම නේද පීපි දැරණීගල කියලා කියන්නේ ඉතින් දැරණීගල මහත්මයාගෙන් පස්සේ විජේපාල ඊළඟට සෙන්දත් දිසානායක ඊළඟට මේ මණ්ඩාවල මහාචාර්ය මණ්ඩාවල වර්තමානයේ අනුරමණතුංග කියන පුරාවිද්‍යා මේ කොමසාරිස්වරු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට දැන් ඉතින් තියෙන තනතුර ඒ විදිහේ මේ අනුක්‍රමික රටාවක් අනුක්‍රමික සංවර්ධනයක් ලංකාවේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඉතාම දීර්ඝ ලස්සන විග්‍රහයක් සර් ඇත්තම මේ අහන් ඉන්න ආසයි මේ පුරාවිද්‍යට ඇලුම් කරන අයට ඉතිහාසයට ඇලුම් කරන අයට දැනුම හොයාගෙන යෑමත් දැන් ඒගොල්ලන් තියෙන ගොඩක් අය මේ අර විෂය පිළිබඳ සමාජ වෙබ්බඩවල මනා ශික්ෂණයකින් යුක්තව දැනුම දෙන්නේ නැහැ. දැන් අපිට අඩුපාඩු ඇත්තම විශාල වශයෙන් පිරිමසා ගන්න පුළුවන් ඔබතුමාගේ මේ දේශනත් එක්ක. දැන් අපි අර ඉස්සලා මතක් කළා වගේ අපේ දැරණියකල මහත්ය ඇතුළු මේ සියලු දෙනාම අපේ රටේ මේ ප්‍රාක් ඓතිහාසික යුගයේ කියන්නේ මේ අපේ අතීත මානවය පිළිබඳ විශේෂ හිලිදරව් කීපයක් කරනවා. ඔබතුමත් මට මතකයි මගේ පාසලේ දේශනයකට ඇවිල්ලා ඔබතුමත් ගොඩාක් මේ රටේ තාක්ෂණය අතීතයේ තිබ්බ තාක්ෂණය මේ
අතීතය කියන ඔය අපි කිව්වොත් ඒ ප්‍රාක් ඓතිහාසික පූර්ව ඓතිහාසික වල තිබුණු තත්ත්වයන් පිළිබඳව ශාල වශයෙන් හෙළිදරව් කිහිපයක් අපිට කළා. අපිට මේ අපේ නාලිකාවට අවසන් වශයෙන් අද දවසේ වැඩසටහනේදී අපිට රටේ මේ වෙනකොට අපේ රටේ තියෙන මේ නව සොයා ගැනීම් මොන වගේ දේවල් තියෙන පුරාවිද්‍යාත්මකව කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද සර්? ඔව් ලංකාවේ පුරාවිද්‍යාවේ කොටස් දෙකක් තියෙනවා. පැහැදිලි කොටස් දෙකක් තියෙනවා. නැත්නම් උපබෙදීම් තියෙනව නැතුව නෙමෙයි. මම කියන්නේ අපිට අර මේ පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට කිව්වොත් එහෙම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව. අනිත් එක තමයි ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව. ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව, ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව. දැන් ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව කියලා කියන්නේ ලේඛන සාක්ෂි නොමැති කාල පරාසයට අයිති මානවයා පිළිබඳ ඉතිහාස කොටස තමයි ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ. ඒ කාලෙදී කිසිදු ලේඛනමය සාධකයක් නැහැ. ලංකාවෙත් ඒ කියන්නේ වංශ කතාවලත් ඒගොල්ලෝ ගැන ලියලා නැහැ. ඊළඟට අක්ෂර හැටියටත් අක්ෂරමාලාවකුත් ඒ අය පාවිච්චි කරපු බවට සාධකයක් නැහැ. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පමණමයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පමණමයි තියෙන්නේ. නමුත් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව ඒ කියන්නේ අපේ ලේඛනය ආරම්භ වීමත් එක්ක ඉන්නහාට දැන් ලේඛනය ආරම්භ වීම කියන එක අතවසේන්ම ශිරාන් දරණීගල මහත්මයා දැන් මේ ගෙනහිල්ලා තියෙනවා ක්‍රිස්තුපූර්ව 5 වෙනි සියවසට. අපේ ලංකාවේ පැහැදිලිව මැටි භාජනවල ක්‍රිස්තුපූර්ව 5 6 ආදී සියවස්වල ලිවීම ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මේතුහාමුතුරු පැමිණීමට පෙර ලිඛිතව අපි වැඩ කරලා තියෙනවා. වැඩ කරලා තියෙනවා. ඔව්. මැටි භාජනවල අනුරාධපුරයේ ඇතුළු නුවර සල්ගහවත්ත මේ කැණීම් වලින් 90 දශකයේදී තමයි කැණීම් කළේ එතුමා. මේ ලංකයා තනුවින් කැණීම් කළා නෙමෙයි විදේශීය මේ උගත්තුනුත් එක්ක තමයි. ඒකයි මේකේ පිළිගැනීමක් තියෙන්නේ. මේ විදේශීය උගත්තුත් එක්ක තමයි ඒ කැණීම කළේ. එහිදී මේ එතුමට හම්බුණා පස් ස්තරවල තිබිලා මැටි භාජනවල ලියපු අකුරු. ඉතින් ඒවා මේ විද්‍යාත්මක කාල නිර්ණයන් වලට මේ ලෝක වෙනත් රටවල් වල කරපු රසායනාගාර පරීක්ෂණ වලදී තහවුරු වෙලා තියෙනවා. ඒවා අදින් මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5-6 සියවස් වලදී. ඒ කියන්නේ අදින් අවුරුදු 2500කට එහාදී පැහැදිලිව. අදින් අවුරුදු 2500කට එහාදී තමයි මේ අක්ෂර ලියලා තියෙන්නේ කියලා. ඊළඟට දැන් අපිට පැහැදිලිවම දැන් ඒක මේ ඓතිහාසිකවත් සනාථ වෙනවානේ. ක්‍රිස්තු පූර්ව 6 සිට අපේ ලියන්න පටන් ගන්නවානේ බුදුහාමුදුරු ලංකාවට ආව පළවෙනි ගමන, දෙවෙනි ගමන, තුන්වෙනි ගමන. ඊළඟට විජේ රජුරුව ලංකාවට ආවය. ඊගාවට පණ්ඩු ආසදේවද, ඊළඟට බද්දකච්චායනාද, බද්දකච්චානායක සහෝදරයෝද, මිහිඳුහාමුදුරුවෝද ආදි වශයෙන් අර ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිට වංශ කතාවලත් අපේ ඔන්න ලියන්න ගන්නවා. ඒ නිසා ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භය සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුපූර්ව 5-6 සියවස් වල තමයි. එතකොට ඒ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසෙන් එපිට අර නොලියවුණු ඉතිහාසයේ තියෙන කාල පරාසය තමයි ප්‍රාග් ඉතිහාසය කියලා. ඇත්ත වශයෙන්ම පූර්ව ඓතිහාසිකයත් කියන්නේ ඒක කොටසක් විතර ගන්නවනේ. ඔව්. දැන් අර පූර්ව ඓතිහාසික කියන කෑල්ලක් ඇත්ත වශයෙන්ම පසුගිය කාලවකවානු වල සාකච්ඡා වෙමින් තිබුණා. ඔය මිහිඳුහාමුදුරුවෝයි විජයයි අතරේ නැත්නම් බුදුහාමුදුරුවෝයි බුදුහාමුදුරුවන්ගේ ලංකා ගමනයයි විජයයි අතරේ කොටසේ සෝරි මේ මේ විජයයි මිහිඳුහාමුදුරුවෝයි අතර අවුරුදු 300 තියෙනවානේ. ඒ කොටස පූර්ව ඓතිහාසික කියන අදහසෙ හිටියා. මේ ඒ හිටිය ඇත්ත වශයෙන්ම අර ලේඛනගත සාධක හරියට තහවුරු කරන්න බැරි වුණා ඔය ක්‍රිස්තු පූර්ව 5-6ට යන අර මැටි භාජනවල ලියපු අකුරු ඒ වෙනකොට තහවුරු වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ අකුරු සිංහල නෙමෙයිද එතකොට? එහෙම හොයන්න තමයි බ්‍රාහ්මී අකුරු. බ්‍රාහ්මී අකුරු. ඒකේ අභි අනුරදි කියලා තමයි ලියලා තියෙන්නේ. ඔව් බ්‍රාහ්මී අක්ෂර. ඉතින් ඒ බ්‍රාහ්මී අක්ෂර මාලාව පාදක කරගෙන සිංහල අකුරු අක්ෂර මාලාව හැදෙන්නේ. ඉතින් ඒ අපේ භාවිත ඉන්දියාවෙත් ඒ අක්ෂර මාලාව. එතකොට ඒ කියන්නේ ඉන්දියාවෙන්මද මේක ආවා කියලා අපි හිතන්න පුළුවන් වෙන්නේ එතකොට? අපි ඇත්ත වශයෙන්ම අපි දැන් සාමාන්‍ය අපේ කට්ටිය තේරුම් ගන්න මේ අශෝක අක්ෂරත් උපයෝගී කරගෙන මෙතන මිහිඳුහාමුදුරුවෝත් එක මේක ආවා කියලානේ. ඔව්. නමුත් ඒ කියන්නේ ඊට පෙර ඒ සම්බන්ධය තිබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ තිබුණා. ඊට පෙර තිබුණා. ඉතින් අපි දැන් ඉන්දියාවත් ඔය දැන් මේ ඇත්තෙන්ම ලංකාවයි ඉන්දියාවයි අදින් අවුරුදු 7000කට එහාදී එකම මේ රටක් හැටියට තිබුණේ. අපිත්
දැන් තවමත් තියෙනවනේ අර යාපනයේට හා ඒ සම්බන්ධන ගොඩබිම් කලාපයක් ඉදිරියට ගොඩබිම් ඔව් අර උදින් ගත්ත ඡායාරූපවලදී පේනවා නිකන් අර වැටියක් වගේ තියෙනවා ආදම්ගේ පාලම කියලා එහෙම කියන්නේ ඉතින් අවුරුදු 7000කට ඉස්සෙල්ලා අපි එකට තිබුණේ ඊට පස්සේ තමයි මේක ක්‍රමානුකූලව මේ මේ ටික ටික දිය වෙලා අපි ඈත් උනේ ඒ නිසා අපි උතුරු ඉන්දියාව දකුණු ඉන්දියාව ඉන්දියාවෙන් අපි බොහෝ දේ අරගෙන තමයි නිරන්තරයෙන්ම අපි සංවර්ධනයට පත් උනේ ඉතින් ඒ නිසා ඉන්දියාවෙත් ඒ අක්ෂරමාලාව පාවිච්චි වුණා අපිත් ඒ අක්ෂරමාලාව පාවිච්චි කරමින් ආවා හැබැයි මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ අර ඇති වෙච්ච ඒ සංස්කෘතික සම්බන්ධතාවයේ මත විශාල පිම්මක් අපි මේ ඉදිරියට පැන්නා දැන් අපේ ක්‍රිස්තුපූර්ව එතකොට 5 වෙනි සියවසේ මේ ශිරාම් දැන්නීගල මහත්මයා කියන විදිහට අකුරු පාවිච්චි මේ තිබුණා තිබුණා හැබැයි ගල් වල ලියන ක්‍රමේ තිබුණේ නැහැ අපේ මැටි භාජන වල ලිව්වේ ඉතින් තව පත්‍ර වල ලියන්න ඇති යම් යම් මේ මේ පුස්කොළ හෝ වෙනත් ඒ විදිහක රෙදි වල එහෙම ලියන්න ඇති නමුත් ගල් වල ලිවීමේ තාක්ෂණය අපිට මේ ආවේ මිහිඳු හාමුදුරුවන්ගෙන් පැමිණීමත් එක්ක දැන් ඒකට හේතුවකුත් තියෙනවා මේ දැන් ගල් වල වැඩ කරන්න බෑනේ මේ සමීර මේ යකඩ වලින් නිකන් සාමාන්‍ය යකඩ නේ අපේ ගෙදර තියෙන මේ යකඩකින් කැත්තකින් මන්නකින් අපිට ගලක් කපන්න බෑනේ ඒකට වාහනේ තියෙන්න ඕනේ වාහනේ තාක්ෂණය එතකොට අපේ මේ ඔය ශිරාන් දැර්ණීගල් මහත්මයා පැහැදිලිව තහවුරු කරනවා ක්‍රිස්තු පූර්ව 900 ලංකාවේ යකඩ පාවිච්චි කළා හැබැයි බොහොම දුර්වල යකඩ පාවිච්චි කළා ලංකාවේ ක්‍රිස්තු පූර්ව 900 පාවිච්චි කරලා තියෙනවා හැබැයි ඒවා මේ හොඳ වානේ නෙමෙයි ලොකු ගල් වල වැඩ කරන්න බෑ ලී වල වැඩ කරන්න පුළුවන් ගල් වල වැඩ කරන්න බෑ ඔය වානේ තාක්ෂණය ලොකු සංවර්ධනයක් ඇති වුණේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් එක්ක කියන උතුරු ඉන්දියානු තාක්ෂණයත් එක්ක වානේ දිනු උනේ අයෝ අයස් වගේ පද නේද අපිට තියෙනවනේ එනවනේ අපිට ඉතින් ඒ වානේ සංවර්ධනයට පත් වුණාට පස්සේ තමයි ගල් වල ශිලාලේඛන කොටන්න අර මේ කටාරම් කොටන්න සඳගඩ පහන් කොරවක් ගල් මුරගල් ආදිය නිර්මාණය කරන්න පටන් ගත්තේ අන්න එතන ඉඳලා මේ වාණ තාක්ෂණයේ සංවර්ධනයත් එක්ක. ඉතින් අර ක්‍රිස්තු පූර්ව එතකොට 5 අපි පාවිච්චි කරමින් ආවා අක්ෂරමාලාව. දැන් අපි කතා කරමින් හිටියේ අර ක්‍රිස්තු පූර්ව මේ ප්‍රාගෛතිහාසික යුගයේ මානවයා පිළිබඳවනේ. දැන් ඒ එතකොට ක්‍රිස්තු පූර්ව 6 එපිට මේ 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 ඉතිහාසය තමයි ප්‍රාග් ඉතිහාසය කියලා අපි කියන්නේ. දැන් ලංකාවේ ඔය ශිරාන් දැර්ණීගල් මහත්මයා කරපු පර්යේෂණ වලදී දැන් අත්වසෙයින්ම ලංකාවේ බිතාන්නේ ජාතිකයිනුත් මේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කළා තියෙනවා. ඔය දැන් සෙලිග්මාන්ලා වගේ අය ඒ කියන්නේ වැද්දු පිළිබඳව ඔය ස්ටිල්ලා වගේ අය වැද්දු පිළිබඳව ඊළඟට ප්‍රාග් මානවයන් පිළිබඳව අධ්‍යයනයන් කළා. හැබැයි ලංකාවේ මේ හුඟක් හොඳ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිද්ධ වුණේ ඔය මේ පීපී දැරණියගල ඊගාවට ශිරාන් දැරණියගල වගේ අය හරහා තමයි සිද්ධ වුණේ. දැන් ශිරාන් දැරණියගල මහත්මයාගේ ඔය විජේපාල මහත්මයා ඊළඟට පෙරේරා කියලා නිමල් පෙරේරා කියලා මහත්මයෙක් ඉන්නවා. එතුමලා හොඳ පර්යේෂණයක් කරපු අය ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන්. දැන් ශිරාන් දැරණියගල මහත්මයා කියනවා ගල් ආයුධ පාදක කොටගෙන දැනට හමු වෙලා තියෙන ලංකාවේ අදින් අවුරුදු 125,000කට එහා මානවයන් ජීවත් වුණයි කියලා. ඔය විශේෂයෙන් ඔය දකුණේ බූන්දල කියන කලාපයේ ඊළඟට ඔය නැගෙනහිර උතුරු කලාපේටත් ඉරණමඩු කියන කලාපයේ මේ අදින් අවුරුදු 125,000කට පෙර මිනිස්සු ජීවත් වෙලා හිටියේ බවට මේ සනාථ කරන්න පුළුවන් ගල් ආයුධ හොයාගෙන තියෙනවා. ශුද්ධ ගල් මේවලම් කියනවා නේද? මේවලම්. ඔව්. එතකොට ඒවත් ඉතින් අර ඔය පැලියොලිතික මෙසොලිතික නියොලිතික කියලා ඒ ගල් ආයුධ මේ බෙදීම් වලට ලක් කරනවා මහා ශිලා, මධ්‍ය ශිලා, මේ ශුද්‍ර ශිලා ආදි වශයෙන් ඒවා මේ හැඳින්වීම් කරනවා මේ පුරා විද්‍යාඥයන් විසින්, මානව විද්‍යාඥයන් විසින්. දැන් මේ ගල් ආයුධ විද්‍යාත්මක කාල නිර්ණයන් වලදී තමයි තහවුරු කළේ ඔය අදින් අවුරුදු 125,000කට එහා යනවායි කියලා. හැබැයි මිනිස්සුන්ගේ ඇටකටු එච්චර පරණ යන හොයාගෙන නැහැ. දැන් ලංකාව
මේ අපි දන්නවානේ ගර්මකලාපී රටක්. ඉතින් අර මේ 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 තියෙන මේ ආර්ද්‍රතාවයේ මත තෙත් ස්වභාවයේ මත මේ පුරාවස්තු වල විශේෂයෙන් කාබනික වස්තු වල පැවැත්ම අඩුයි වෙනත් රටවල් වලට වඩා. ඉතින් මේ අපිට පැහැදිලිව මිනිස්සුන්ගේ ඇටකටු සාධක හම්බ වෙන්නේ. දැන් මේක මේ මේ පටල ගන්න එපා. ගල් ආයුධ සාධක වලින් ප්‍රාග් ඉතිහාසය අදින් අවුරුදු 125,000කට එහාට ගෙනihin තියෙනවා. ඇටකටු සම්බන්ධයෙන් ඇටකටු මේ සම්බන්ධයෙන් කරපු මේ පර්යේෂණවලදී අදින් අවුරුදු 50,000කට එහා මිනිසු ජීවත් වෙච්ච බව හොයාගෙන තියෙනවා. පැහැදිලිව ඇටකටු තියෙනවා. ඒ තමයි ඔය කලුතර දිස්ත්‍රික්කයේ මේ බුලත් සිංහල පාහියංගල කියන ලෙනෙන් මෑත කාලේ සොයාගත්ත ඔය ඔය නිමල් පෙරේරා මහත්මයා ඒ වගේම ඕෂාන් වෙදගේ ඊට අමතරව මේ ශිරන් දැනිගල මහත්මයාගේ අනුදැනුම මත තමයි කැණීම් සිද්ධ වුනේ. එතෙන්දී ඇටකටු හොයාගත්තා. ස්ත්‍රී මේ පුරුෂ ආදීන්ගේ ඇටකටු හොයාගත්තා. ඒවා අදින් අවුරුදු 50,000කට එහා ජීවත් වෙච්ච බවට සාධක පැහැදිලි වෙනවා. පායංගල කියන්නේ අවදි කිහිපයකට අයිතිම සාක්ෂි ගෙන දෙන තැන නේද? තියෙනවා. තියෙනවා. ඔව්. අවුරුදු 3000කට එහා සාධකක් තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් මිනිස්සු එතන ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ දැන් එතන හොඳ මේ පාරිසරික තත්ත්වයකුත් තියෙනවා. ඒගොල්ලන්ට පරිහරණය කරන ජල අවශ්‍යතාවය පිරිමහ ගන්න පුළුවන් ඇලක් තියෙනවා පල්ලෙහා. ඊට අමතරව සත්තුන් දඩයම් කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඊළඟට ඔය මේ ඇටිකෙසෙල් සහ වෙනත් ඒගොල්ලන්ට ඔය වනයෙන් මේ හොයාගන්න පුළුවන් හොයා හදාගන්න පුළුවන් කෑම වර්ග ටිකක් තියෙනවා. ඉතින් මේ ඒ නිසා ඒගොල්ලෝ දිගු කාලයක් එතන ඉඳලා තියෙනවා. ඉන්න අතරේ ඒගොල්ලන්ගේ සමීපතම මිය ගියාට පස්සේ සමහර මේ ඇට සැකිලි තියෙනවා සම්පූර්ණයෙන්ම වලලා තියෙනවා. දැන් ඔය අවුරුදු මං හිතන්නේ 40,000කට එහා මේ නියෝජනය කරන ඇට සැකිල්ල කාන්තා ඇට සැකිල්ල. ඒක තනිකරම මේ ඇට සැකිල්ල මේ ශරීරයේ තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. ඊට අමතරව ඔය අවුරුදු 7,000 3,000 විතර වගේ නියෝජනය කරන වර්ණාලේප කරපු මේ හිස්කබල් කොටස් ඊගාවට මේ අත්පයවල කොටස් එහෙමත් එතනින් හමු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව පාහියංගල හමු වෙලා තියෙන්නේ මේ මේ ඔය හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාගේ දකුණු ආසියාවෙන් හමු වෙන පැරණිම සාධක කියලාත් මේ විශ්වාස කරනවා. ඊට අමතරව ඔය දැන් කුරුවිට බටදොමලෙන වගේ ලංකාවේ තව බොහෝ තැන් ඔය විශේෂයෙන් සබරගමු කලාපයේ මේ තැන් බොහෝමයක් මේ බෙල්ලම් බැදි පැලස්ස වගේ තැන්වල ඔය ශිරාන් දර්ණීගල මහත්මයාත් එතුමාගේ පියා පීපී දර්ණීගල සහ තවත් බොහෝ දෙනෙක් කැණීම් කිරීම තුළින් අවුරුදු 30,000 අවුරුදු 27,000 ඊළඟට අවුරුදු 15,000 18,000 වගේ ඒ කාල පරාසවල ජීවත් වෙච්ච මානවයින්ගේ ඇට සැකිලි සොයාගෙන තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ ඒ තමුන්ගේ සමීපතමයින් මිය ගියාට පස්සේ මේ අනුගමනය කරපු අර අවමගුල් චාරිත්‍ර විදි, ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් ඒ කෙනෙක් මැරුණාට පස්සේ ඒගොල්ලෝ මේ වකුටු කළා. ඔව්. මේ වැල් පොටවල් වලින් ගැට ගහලා තමයි වලල්ලා තියෙන්නේ. ඉතින් සමහර අය මේ රතු පාට මේ ඔය මේ මේ පස් වර්ග හෝ එහෙම නැත්නම් ගුරුගල් කියන්නේ ගුරුගල්. ඔව්. මේ අතුරලා ඒක උඩ මිනිය තියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ විශ්වාසයක් අර මරණින් මතු ආත්මයක් පිළිබඳව සංකල්පයක් තිබිලා තියෙනවා ඒගොල්ලන්ගේ. දැන් අර වකුටු කරලා තියෙන්නේ අර ගර්භයක ඉන්න විදිය මිනිහේ. ගර්භයක ඉන්න විදිය. ආ, සාමාන්‍ය කට්ටිය දැන් සාමාරු අර්ථකථනය කළා මේ ඉඩ නැතුව තියෙන ද හැම කරන්නේ නැති කියලා. නමුත් දැන් තමයි හොඳ අර්ථකථනය එන්නේ. ඔව්. ඉතින් අපි ගර්භාෂය තුළ ඉන්න හැඩය. ඉන්න විදියට තමයි ඒගොල්ලෝ මේ තිබ්බේ. ඊළඟට දැන් ඔය අර ඇටකටු වල රතු ආලේප කළා කියලා කියන්නේ ඒකත් සංකල්පයකින්. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කළේ ඒ ඥාතීන් තමුන් අපිව හැර යන්නේ නැහැ, අපිත් එක්ක නැවත එනවා, අපිට ආපහු එකතු වෙනවා ඒගොල්ලෝ. එතකොට මේ අපි ගාන්නේ ලේ මේ ගාන්නේ. එතකොට මේ ලේ ගෑවහම අර රතු පාට ලේ සංකේතාර්ථය හැටියට ඒව ගෑවහම ආපහු නහර ඇවිල්ලා ආයෙ මස් ඇවිල්ලා ඔන්න ඒගොල්ලෝ නැවත මේ මිනිස්සු හැටියට අපිත් එක්ක ඉන්නවා. එතකොට සමහර අය ඒගොල්ලන්ට කන්න බොන්න කියලා අර මුට්ටිවල දාලා මේ ආහාර වර්ග තැම්පත් කරලා තියෙනවා ඒ වගේ. ඉතින් ඒ නිසා අර ඒ පරලෝ පිළිබඳව සංකල්පයක් ඇත්ත වශයෙන්ම මේ මානව සමාජය තුළ තිබිච්ච බවට මේ සාධක දෙන්න
තියෙනනේ. ඒ කියන්නේ සර් දැන් ওই මුට්ටි වල තැම්පත් කරනවා කියන ඒවා තියෙනේ. දැන් අපි මැටි වලන් තැනීම තාක්ෂණයනේ. ඔව්. එතකොට දැන් ඔය කියන පායංගලින්ද ඒවත් හම්බෙන්නේ නැහැ. නෑ 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 මං කියන්නේ ඒක ඒක ගොඩක් නේ. ඊට ගොඩක් මෙහාට නේද ඒක තමයි. නැත්නම් මුට්ටි හදන තැනට මේනකන් එන්න එපා. නෑ ඔව්. ඒ කියන්නේ ওই හල්දු මුල්ල බෙරගල උඩරංච මඩම. ඔව්. ඒ වගේ තැන් වල. ඒතර ගොඩක් මෑතර වෙලා ඒක. ඔව්. ඇත්ත වශයෙන්ම දැන් මම අර සංකල්පයක් හැටියට මං ඒක කිව්වේ. නමුත් මුල්ම සමයේදී අර ඒගොල්ලන්ට සමහරලාට ගල් ආයුධ එහෙම දෙගොල්ලෝ පාවිච්චි කරපු ගල් ආයුධ මේ මිනිස්සුත් එක්කම මේ වැළලුවා. එතකොට ඒගොල්ලෝ අර ආපහු මිනිහෙක් හැටියට ඔන්න උත්පත්ති ලැබුවට පස්සේ අර ගල් ආයුධ පාවිච්චි කළා ඒගොල්ලන්ට. දැන් ඔය මේ මේ නියොලිතික සමයේදී තමයි ඒ කියන්නේ මැටි භාජන එහෙම තනලා අර ටිකක් දැන් අපි කියමුකෝ මේ අපිට හමු වෙනවානේ ඉබ්බන් කටුව වගේ තැන්වල අර මෙගලතික සොහොන් අන්නේ මෙගලතික සොහොන් ඔය උඩ රංච මඩමෙත් හමු වෙනවා මෙගලතික සොහොන් හමු වෙනවා පොම්පරිප්පු වගේ තැන්වල අන්න ඒ තැන්වලදී තමයි අපිට පැහැදිලිව පේන්නේ අර මිනිස්සුන්ගේ ඇට කටු භාජනවල දාලා තැම්පත් කරන අතරේ පොම්පරිප්පු වලත් තියෙනවා ඒක මේ ඒගොල්ලන්ගේ පරලෝ ජීවිතයේ පරිහරණය සඳහා ආහාර වර්ග ධාන්‍ය වර්ග ඊළඟට ওই දියර වර්ග ඊගාවට ඒගොල්ලන් කන කර ආභරණ ආදියත් අර මුට්ටි වලට දාලා තැම්පත් කළා. ඔකම ඊජිප්තුවේ උනේ නේද? ඊජිප්තුවේත් උනේ. ඔව්. මේ මේ අර පිරමීඩ වලට දාලා හරි පාරාවන්ගේ වරුන්ට මේ පරිහරණය සඳහා. එතකොට එන්නේ බඳු ඒ ඒ ඒ සංකල්පය එතකොට මූල බීජ අපිට අර ප්‍රාග්ඓතිහාසික ඔය මේ ගල් ආයුධත් එක්ක අපිට දකින්න පුළුවන්. හැබැයි දැන් ඕක හොඳට සම්බන්ධ කරන්න පුළුවන් තැනක් තියෙනවා අපේ බුද්ධාගම ලංකාවට ආවට පස්සේ. දැන් අර ඔය මේ මං කිව්වනේ ඉබ්බන් කටුව එහෙම ඉබ්බන් කටුව එහෙම ඔය ක්‍රිස්තු පූර්ව 6 වගේ සමයට ඒ කාලේ තින් සීවස් කීපයක ඒවත් පේනවා. දැන් මිනිස්සු අර භාජනවල දාලා මේ රෙදි ආහාර පාන අරම වැළලුවානේ. මිහිඳු හාමුදුරුව ලංකාවට එනකොට මේ මේ ක්‍රමයේ මිනිස්සු අතර තිබුණානේ. ඒ නිසා තමයි මිහිඳු හාමුදුරුව මේ പ്രേතවත්තු විමානවත්තු දේශනා කළේ. දැන් අපි പ്രേතයින්ව මේ වන්දනා කරමින් හිටියා. ඒ අර ආහාර පාන නිකන් මේ බිම වැළලුවා පිච්චුවා ඊගාවට වස්ත්‍ර ආදිය මේවල දාලා වැළලුවා. ඉතින් මිහිඳු හාමුදුරුව මේ දුන්නු උපදේශය තමයි මේ මේ කෑම වර්ග වලලන්න එපා. මේවා ස්වාමීන් වහන්සේලාට දෙන්න දීලා ඒ පින් අනුමෝදන් කරන්න අරගොල්ලන්ට. එබඳු ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් අපේ ලැබෙන බුද්ධාගම හරහා තිබුණේ අපේ තිබ්බ සංස්කෘතිය තව අර්ථකථනය කරලා දුන්නනේ. වෙන පාරකට ඒ තියෙන එක විනාශ කරන්න නැතුව තියෙන එක විනාශ කරන්න නැතුව උපමට්ටම් කළා අර්ථකථනය. හොඳ අර්ථයක් දුන්නා. අර්ථයක් දුන්නා. ඔව්. අර ගල් වලට වඳින අයට දාගේ බහදලා දුන්නා. ගස් වලට වඳින අයට ශ්‍රීමා බුදුන් කියලා දුන්නා. මේ පෙරේතයින්ට වඳින ඒ කියන්නේ වැඳුම් පිදුම් කරපු අයට ස්වාමීන් වහන්සේලාට දානි අර പ്രേතවත්තු විමානවත්තු වගේ ඒවා කියලා දිවි ලෝකේ අපාය තිනවා කියන එක පෙන්නලා මේ පින් කළාම මේ යන්න පුළුවන් නිවනට උම මේ පින් අනුමෝදන් කරන්න ඒගොල්ලන්ට. ඔව්. ඒ බඳු දෙ. ඉතින් ඒ නිසා අර ඒ පුරාවිද්‍යාව තුලින් අත් වශයෙන්ම අපිට ඒ බඳු බොහෝ අපේ සංස්කෘතික දේ අනාවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අපි මේ පුරාවිද්‍යාව හරියට ඉගෙනගත්ත නැති නිසා තමයි ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා වගේ ඉතාමත් බරපතල මේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් මේ දීන වෙලා තියෙන්නේ අපි මේ 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 විෂයන් මේ ක්‍රමානුකූලව ඉගෙන නොගැනීම නිසා. ඒ නිසා ඔබතුමන්ලා ගන්න මේ උත්සාහය ඇත්ත වශයෙන්ම ඒ එබඳු වැරදි මේ පෙළඹවීම වලට නොයා නියම මාර්ගයට යාම සඳහා කරන ලොකු උපකාරයක් හැටියට ඔබතුමන්ලාගේ මේ උත්සාහය එකපැත්තකින් හඳුන්වා පුළුවන්කම් තියෙනවා. අපේ මහාචාර්යතුමා සමග මේ විදිහට කතා කරමින් ඉන්නකොට ඇත්තටම මේ පුරාවිද්‍යාව ඉතිහාසයේ අපි අධ්‍යයනය කළ යුතු පතයන් වල තියෙන ඒ කියන්නේ ඒ දැනුම ඒ ශික්ෂණය මනා ලෙස ලැබෙනවා සර්. ඇත්තටම ඔබතුමා අපිට මේ රටට මේ මොහොතේ කළේ ලොකු සේවයක්. ඉතින් ඒ නිසා අපි අද දවසේ අපි වැඩසටහන සඳහා ඔබතුමාගේ වටිනා කාලය ලබා දීම සම්බන්ධව අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට අපි ප්‍රාර්ථනා කරනවා මේ රටේ දරුවන්ට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තව කාලයක් බොහෝ කාලයක් මේ දැනුම ලබා දෙන්න ලැබේවා. ඒ වගේම
මේ වටිනා අදහස් වලින් ගොඩක් මිනිස්සු ප්‍රයෝජන ගනිමින් ඉතින් එන්න සර් චිරන් ජයතු චිරන් ජීවතු ආයුබෝවන් සර් සේම වේවා දුපතේ අපි වැඩසටහනෙන් අද දවසේ සමු ගන්නවා වැඩසටහන නිමා කරන්නත් පොඩි දුකක් තියෙනවා මේ තරම් දැනුමක් අපිට එකපාර කොහොමද එකපාර නවත්ත ගන්න කියලා මොකද ඒ ගලණය කරපු විදිහට ඒ ගලාගෙන ආපු විදිහට හරි මන අවබෝධයක් අපිට ලැබෙනවා අපි අලුත් වැඩසටහනකින් දුපතේ අපි කණ්ඩායමක් සමග හමු වෙමු අපේ නාලිකාව පිළිබඳ ඔබ සතුටුයි කියලා අපි දන්නවා අපිට ලයික් එකක් දෙන්න ෂෙයා කරන්න අපිව subscribe කරන්න එහෙනම් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අලුත් වැඩසටහනකින් හමු වෙමු